අයිබෝන් ළමයි අද ප්‍රෝග්‍රෑම් එකේදී අපි ෆුල් බ්‍රයිට් ස්කෝලර්ෂිප්ස් ගැන කතා කරනවා මේ වීඩියෝ එක පුළුවන් තරමක් ඉක්මනට බලලා අනිත් යාළුවන් අතර බෙදා ගන්න මොකද මං හිතන විදිහට මේකේ ඩෙඩ්ලයින් එක ලඟ වෙවි තියෙනවා ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකට මම ඉන්වයිට් කරනවා මගේ යාළුවෙක් නවීන් අයිබෝන් නවීන් අයිවන් ෆයර් අපි දෙන්න මං හිතන්නේ ඉස්සලාම හමු වෙන්නේ එළවලු වලින් පස්සේ අර රන්ටැම්බේ ලීඩර්ෂිප් කැම්ප් එකේ නේද ඔව් ලීඩර්ෂිප් ට්‍රේනින් කැම්ප් එකේ තමයි මුලින්ම අපි හම්බුනේ ඉතින් නවීන් ඔයාගෙන පොඩ්ඩක් කියන්න කොහෙන්ද ඔයා ඉගෙන ගත්තේ ඒත් එකම දැම්මුණාද කරන්නේ මම A-levels කරේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලෙජ් මොරටුවේ ඊට පස්සේ මම A-levels වලට කළේ ආර්ට්ස් මම කරේ ඉකොනොමික්ස් ලොජික් ඇන්ඩ් සිංහල ඊට පස්සේ මම කොළඹ යුනිවර්සිටි එකට තේරෙනවා කොළඹ යුනිවර්සිටි ආර්ට් ෆැකල්ටි එකේ මට ඉකොනොමික්ස් කරන්න තමයි ඒ කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බේ ඉතින් මම ආර්ට් ෆැකල්ටි එකේ ඊට පස්සේ ඉකොනොමික්ස් ස්පෙෂල් ඩිග්‍රී එක තමයි කරේ දැන් ඔයා ඇමරිකාවේ මොකද කරන්නේ ඊට පස්සේ මං ඇත්තටම කිව්වොත් මං ගැන කිව්වොත් මං ඉකනොමික් ස්පෙෂල් ඩිග්‍රී එක කළා ඊට පස්සේ අපිට ෆයිනල් ඉයර් එකේ තියෙනවා මේ ඉන්ටර්න්ෂිප් එකක් ඒතර ඉන්ටර්න්ෂිප් එකේ මං ඉන්ටර්න්ෂිප් එක කරේ ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ඔෆ් ශ්‍රී ලංකා කියලා ඒකේ මං ඇත්තටම කරේ මං ඉගෙන ගත්ත ඉකනොමික්ස් වලින්ම රිසර්ච් වලට කොහොමද අපේ මිඩ් ටර්ම් ශ්‍රී ලංකන් ඉකනොමි එක සම්බන්ධ පොලිසිස් කොහොමද හැදෙන්නේ ඒ සම්බන්ධව තමයි මං රිසර්ච් කරේ ඊට පස්සේ ඒකම මට හම්බෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේම අපේ ආර්ට් ෆැකල්ටි එකේ ඉකොන් ඩිපාර්ට්මන්ට් එකේ ටෙම්පරරි ඇසිස්ටන්ට් ලෙක්චරර් පෝස්ට් එක ඊට පස්සේ ඒකේ ඉන්න ගමන් ඒකේ ඇත්තටම අන්තිම වෙද්දි වගේ තමයි මට මම ෆුල් බ්‍රයිට් වලට ඇප්ලයි කරේ මේ මම දැන් ඇමරිකාවට ඇවිල්ලා ඉන්නේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ ෆුල් බ්‍රයිට් මාස්ටර්ස් අවෝඩ් එකේ එදිරි මම ෆුල් බ්‍රයිට් ගැන දැනගත්තේ කොහොමද කියලා කිව්වොත් ඇත්තටම මම ෆුල් බ්‍රයිට් ගැන දැනගත්තේ මම කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකදී මට ඇත්තටම මගේ අම්මා තමයි මුලින්ම මට කිව්වේ ඇමරිකන් සෙන්ටර් කියලා එකක් තියෙනවා කොල්ලුපිටේ ඇමරිකන් එම්බසි එකට පොඩ්ඩක් එහා ඇමරිකන් සෙන්ටර් එකට යන්න ඇමරිකන් සෙන්ටර් එකේ ලයිබ්‍රරි එකක් තියෙනවා ඒ සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා කියලා. ඒතර ඒකින් ගියාට පස්සේ තමයි මුලින්ම ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක ගැන දැනගත්තේ ඒ මොකද්ද කියලා. ඊට පස්සේ මම සෙකන්ඩ් ඉයර් එකේදී මම රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරලා ඩොක්ටර් උස්සත් ආරච්චි කියලා කලින් හිටපු සෙන්ට්‍රල් බැංක කෙනෙක් ඊට පස්සේ ගොඩක් world wide institutions වල research කෙනෙක් වැඩ කරා. ඒත් එයාගේ අරත්තේ මම research කරද්දි තමයි එයා තමයි මට කිව්වේ නවීන අනිවාර්යයෙන්ම full bright වලට apply කරන්න ඕනේ. full bright කියන්නේ මෙහෙම program එකක් කියලා එයා තමයි මට full bright ගැන කිව්වේ. ඒතකොට මම අර temporary assistant lecturer පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දිම වගේ මම full bright වලට apply කරා. full bright වලට apply කළා ඊට පස්සේ ඔක්කොම මාව shortlist වුණා. shortlist කළා ඊට පස්සේ මට masters of economics link කරන්න වුණා වුණා. ඇත්තටම මට ඩිරෙක්ට් PhD එකට යනවට වඩා මට ඕනනවා මුලින්ම මාස්ටර්ස් එකක් කරලා ඉන්න. මොකද මම හැමදෙස්සම තේරුම් ගත්ත දෙයක් තමයි මම බැචලර්ස් කරද්දි මම සාමාන්‍යයෙන් US වල තියෙන යුනිවර්සිටිස් වල මම පේපර්ස් අරගෙන බලනවා. يعني ගොඩක් ඇක්සස් තියෙන හැමතැනම බලුවම මට තේරිච්ච දෙයක් තමයි මගේ ඉකනොමික්ස් බැචලර්ස් ඩිග්‍රී එකේ තිබ්බ අඩුපාඩු ගොඩක්. මට තේරෙනවා මාර ලොකු ගැප් එකක් තියෙනවා මම මේ US එක බැලුවම. මට ඇත්තටම වුණා මාස්ටර්ස් එකක් කරලා මගේ අර බැචලර්ස් එකේ තියෙන ගැප්ස් ඔක්කොම ටික හදාගන්න ඉස්සරහා තවදුරටත් හය ස්ටඩීස් වල යන්න. ඉතින් ඒක තමයි මගේ ෆුල් බ්‍රයිට් සම්බන්ධ පසුවිම. නියමයි නවීන්. මට ඉකොනොමික්ස් ගැන කතා කරද්දී මතක් වෙනවා මේ දවස්වල ගොඩක් බැනුම් අහන සෙට් එකක් කියලා ජනාධිපතිතුමාගෙන්. ඔව් ඒක නම් ඇත්ත අර ඉකොනොමික්ස් වල ඉතින් අර ලංකාව වගේ ආර්ථිකයක් ගත්තම ලංකාවේ ආර්ථිකය අර ෆන්ඩමෙන්ටලිම ගොඩක් ෆන්ඩමෙන්ටල් ඉෂුස් තියෙනවා. ඒ issues තියදී central bank එකේ policy tools එකපාරට ඔය කියන විදිහට අපිට use කරන්න බෑ. දැන් ඇමරිකාවේ මම දන්නවා මේ දැන් ඇමරිකාවේ මේ COVID-19 එක stimulus package එකක් Donald Trump introduce කළා. ඒකෙන් economy එකට money inject කරා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ඇමරිකාවේ කොයි වෙලාවකත් production එක අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ COVID තිබ්බා කියලා මිනිස්සු වැඩ කරන එක අඩු කරේ නැහැ. හැමතිස්සෙම මිනිස්සු වැඩ කරා production එක තිබ්බා. ඉතින් ඇත්තටම ඇමරිකාව බය වුණා American economy එක මිනිස්සු මේ ප්‍රශ්නෙත් එක්ක සල්ලි විදන් කරන්න නැතුව හිටියේ. එහෙම වුණොත් දැන්ට නිෂ්පාදනය වෙච්ච වාණ්ඩ කිසි දෙයක් හලවි වෙන්නේ නැහැ. ඉතින් ඒකේ හින්දා තමයි මිනිස්සුන් එන්කරේජ් කරන්න විදන් කරන්න තමයි මිනිස්සුන්ට සල්ලි දෙන්නේ. ඒතර මිනිස්සු විදන් කරනවා බය නැතුව ප්‍රොඩක්ෂන් එකක් යනවා ඉකොනොමි එක ස්මූත්ලි යනවා. හැබැයි ලංකාවේ මම දැකපු දෙයක් තමයි එහෙම මේ ප්‍රොඩක්ෂන් එක එහෙම ඒ විදිහට ස්මූත්ලි ගියේ නැහැ පහුගිය දවස්වල. ගොඩක් අටේ රස්සාවන නැති වුණා. ප්‍රොඩක්ෂන් එක හරියට ගියේ නැහැ. බඩු වල ස්ටොක්ස් වල ප්‍රශ්න තිබ්බා. ඉතින් එහෙම වෙලාවක සල්ලි ඉකොනොමි එකට දැම්මම සෙන්ට්‍රල් බැංක් ටූල්ස් වලින් මඩ පොඩක් සැකයි ඒක උද්දමනයකින් කෙලවර වේද කියලා. ඉතින් ඒ සම්බන්ධව ගොඩක් ගැඹුරින් හිතන්න ඕනේ. අර එක්ක පාට ඔකට කියන්නේ අර මම දැක්කා ડોක්ටර්
වර්ධන කියලා තියෙනවා එයාගේ ට්විටර් එක ට්වීට් මැසේජ් එකකින් මේ පැනික් පොලිසිස් ගන්න හොඳ නැහැ කියලා ජෝසප් සිග්ලිට්ස් කියුවා වගේ. ඉතින් ওই සම්බන්ධව අපි වෙනම වීඩියෝ එකකින් ඕනනම් කතා කරමු. අනිවාර්යෙන්. මොකද නෑ මේක මේ මට හරිම අලුත් ටොපික් එකක් නවින්. මොකද මම ෆිසික්ස් බෑක්ග්‍රවුන්ඩ් එකකින් ඉන්නේ. ඉතින් අර මේ සමහර ඉකොනොමික් තියරිස් කියන්නේ තේරෙන්නේම නැහැ මේ ස්ටෙම් අයට වුණත්. ඉතින් ඒක ඉන්ට්‍රෙස්ටිං. අපි ඉස්සරහට ඒක ගැන බලමු. දැන් ඔබට පුළුවන් මේ ස්ලයිඩ්ස් එක ෂෙයා කරන්න. අපි ෆුල් බ්‍රයිට් එක ගැන කතා කරමු. අනිවාර්යයෙන්ම. ඇත්තටම ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක කිව්වම ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ලංකාවේ ඇඩ්මිනිස්ටර් කරන්නේ ෆුල් බ්‍රයිට් ශ්‍රී ලංකන් ෆුල් බ්‍රයිට් කමිෂන් එක. අබ්දුල් කෆූර් කොල්ලිපිඩි අබ්දුල් කෆූර් මහත්මයා තමයි තියෙන්නේ. එතකොට මේ මම ඇත්තටම අද කතා කරන්නේ ෆුල් බ්‍රයිට් මාස්ටර්ස් ෆෙලෝෂිප් අවෝඩ් එක ගැන. ෆුල් බ්‍රයිට් එකේ තව ගොඩක් අවෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ෆුල් බ්‍රයිට් සමහර කෝඩ්ස් තියෙනවා අපේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලාටත් දෙන. ඒගොල්ලෝ ඇමරිකාවේ ඇවිල්ලා තාවකාලිකව උගන්වන්න ඒ වගේම රිසර්ච් කරන්න වෙනම අවෝඩ්ස් තියෙනවා. ඊළඟට ප්‍රොෆෙෂනල් කට් ප්‍රොෆෙෂනල් පැත්තේ ඉන්න කට්ටියට වෙනම අවෝඩ්ස් තියෙනවා. එතකොට මම මේ ප්‍රධාන වශයෙන් අද කතා කරන්නේ ෆුල් බ්‍රයිට් මාස්ටර්ස් අවෝඩ් එක ගැන. అమెరికావే సెనెట్ జే విలియం ఫుల్ బ్రైట్ మే අපිට තියෙන සර්ප්ලස් ෆන්ඩ්ස්, ඒ කියන්නේ අපි යුද්ධයට වැය කරපු සර්ප්ලස් ෆන්ඩ් අතිරික්ත සම්පත්, අපි මේ සම්පත් වලින් ඇත්තටම ලෝකෙට හොඳ දෙයක් කරන්න ඕනේ. අපි මේ ජාත්‍යන්තර වශයෙන් එකිනෙකාගේ සමගිභාවය, එතකොට ඒ වගේ ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු කරන්න, මේ සංස්කෘතියෙන් බෙදා ගන්න අපි මේ අතිරික්ත සම්පත් යොදව ගන්න ඕනේ කියලා. ඒ අනුව ඒ විලියම් ෆුල් බ්‍රයිට් ඇත්තටම ඉන්ට්‍රඩියුස් කරපු බිල් එකකින් තමයි, සෙනෙට ඉන්ට්‍රඩියුස් කරපු බිල් එකකින් තමයි මේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක හැදෙන්නේ. ඇත්තටම මේකින් එයා බලාපොරොත්තු වෙච්ච දේ තමයි මේ එක එක රටවල කට්ටිය දැන් මේක ෆුල් බ්‍රයිට් කියන එක ඇමරිකාවෙන් ජර්මනියටත් දෙනවා, එංගලන්තයටත් දෙනවා, ඕස්ට්‍රේලියාව මුළු ලෝකේ රටවල් ඔක්කොටම දෙනවා. එතකොට මේක ඇත්තටම වෙන්නේ ඇමරිකාවේ කට්ටිය ජර්මනියටත් යනවා, ජර්මනියේ කට්ටිය ඇමරිකාවටත් යනවා, ඒ වගේම ලංකාවටත් ඇමරිකාවේ කට්ටිය එනවා, ඒ වගේම ලංකාවේ කට්ටිය ඇමරිකාවට යනවා. එතකොට මේකෙන් වෙන්නේ තමන්ගේ එක එකිනෙකාගේ කල්චර්ස් ෂෙයා වෙනවා. අපිට ඇමරිකන් කට්ටිය හම්බෙනවා. ඒතර ඒ කල්චර් ෂෙයා වීමත් එක්ක අපි අනිත් මිනිස්සු ගැන හොඳට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. දැන් ඒතර මම ඇමරිකාවේ මෙහි ඇවිල්ලා හිටියට පස්සේ මට ගොඩක් මේගොල්ලෝගේ කල්චර් එක ගැන, මේගොල්ලෝ හිතන පතන විදිය ගැන තේරුම් ගන්න. ඒතර ඇත්තටම මේකේ තියෙන ප්‍රධාන අරමුණ තමයි මිනිස්සු අතර මේ සමගිභාවය ඇති කරන එක. ඒතර කවදාවත් ලෝක ඉස්සරහට පළවෙනි ලෝක යුද්ධ, දෙවෙනි ලෝක යුද්ධ වගේ යුද්ධයන් වලට යන්නේ නැතුව මිනිස්සු ජාත්‍යන්තර වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් වැඩි කරගනිමින් ඉස්සරහට යාම තමයි ප්‍රධාන බලාපොරොත්තු වුණේ මේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ. එහෙම තමයි මේක ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට එන්නේ. ඒත් අද ලෝකේ ගත්තම ලෝකේ ප්‍රධානම විශාලතම මේ ස්කෝලර්ෂිප් එකක් විදිහට ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක අඳුන්වලා තියෙනවා. ඒත් ඇත්තටම මම මුලින්ම කැමතියි කියන්නේ මේ මොනවාද මේ eligibility requirements කියලා ෆුල් බ්‍රයිට් වලට. ඒ කියන්නේ ඒ වගේම මම කතා කරන්න කැමති terms and conditions ෆුල් බ්‍රයිට් එකේ. ඒත් මොන වගේ සුදුසුකම්ද ඔයාලට තියෙන්න ඕනේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට, මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. එතකොට මේ ප්‍රධානම දේ තමයි ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා ඉන්නවා. ඒ වගේ මේ ශ්‍රී ලාංකික පුරවැසි භාවයත් අනුව මේ ලංකාවේ يعني අඩු ගානේ අවුරුදු දෙකක්වත් එක දිගට ජීවත් වෙලා තියෙනවා. පුරවැසි භාවය තිබ්බට විතරක් මාදි ලංකාවේ අවුරුදු දෙකක්වත් එක දිගට ජීවත් වෙලා තියෙනවා. අනිත් එක තමයි ඔයාට තියෙන්න ඕනේ අනිවාර්යම අවුරුදු 4ක බැචලර්ස් ඩිග්‍රී එකක්. ලංකාවේ රෙකග්නයිස් යුනිවර්සිටි එකක හරි වෙනත් යුනිවර්සිටි එකක හරි වෙන්න පුළුවන්. අවුරුදු 4ක ඩිග්‍රී එකක් නැත්නම් අවුරුදු 3ක ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට උනත් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අවුරුදු 3ක ඩිග්‍රී එකක් නම් තියෙන්නේ ඔයාට සිද්ධ වෙනවා පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා එකක් වගේ කරන්න අවුරුද්දක. එහෙම තමයි ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණාව ප්‍රධාන කාරණාවක් තමයි මේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරද්දී ඔයාට අවුරුදු 1කවත් පෝස්ට් ක්වොලිෆයිං එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා 2019 ජූලි මාසේ ග්‍රැජුවේට් වෙනවා කියලා. ඔයා ඩිග්‍රී එකේ තියෙන ඉෆෙක්ටිව් ඩේට් එක 2019 ජූලි මාසේ. ඒත් 2019 ජූලි මාසේ නම් 2020 ජූලි මාසේ වෙනකන් ඔයාට අවුරුද්දක් තියෙනුනේ ඩිග්‍රී එක කරලා ඔයා කොයි හරි ඒ සම්බන්ධව වැඩ කරලා එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකක් උනත් ප්‍රශ්නයක් නැද්ද? ඉන්ටර්න්ෂිප් එකක් උනත් ප්‍රශ්නයක් නැහැ.
පේඩ් එම්ප්ලොයිමන්ට් එකක් වෙන්නේ. ඕකේ දැන් තේරුණා. ඔව්. ඒකට අවුරුද්දක් ඩිග්‍රී එක කරලා අවුරුද්දක් ඔයා කොයි හරි වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවනේ මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න. ඊළඟ එක තමයි මේ ස්කෝලර්ෂිප් එකේ තියෙන තවත් ටර්ම් එකක් තමයි ඔයා මේ ස්කෝලර්ෂිප් එකට US වලට ආවට පස්සේ ඩිග්‍රී එක ඉවර වෙලා අනිවාර්යෙන් ඔයා ලංකාවට ගිහිල්ලා අවුරුදු දෙකක් සර්ව් කරන්න ඕනේ. ඒකේ මේකේ අරමුණ තමයි ඒ කියන්නේ අපි ඇමරිකාවට ඇවිල්ලා ගන්න එක්ස්පීරියන්ස් එක ඒ කල්චරල් එක්ස්චේන්ජ් එක මම ආයි මගේ රටට ගිහිල්ලා මගේ රටට ඒක දායාද කරන්න ඕනේ කියන පරමාර්ථය තමයි ඒකෙන් තියෙන්නේ. හැබැයි ඒකෙන් ඒක වළක්වන්න ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම මෙහි අවුරුදු දෙකක හරි අවුරුද්දක හරි මාස්ටර්ස් එකකට ඇවිල්ලා මට ඇත්තටම පුළුවන් එක දිගටම මගේ ඕනනම් PhD එකත් කරලා ඉවර වෙලාම ලංකාවට යන්න. ඒ කියන්නේ PhD එකට PhD කරන එකට බාධාවක් නෙමෙයි මේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක. මං ඒක 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 හොඳයි ඔය එහෙම පැහැදිලි කරපු එක. මොකද මං හිතුවේ PhD කරන්න උනත් ඔය ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ යන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම දන්න කලින් ෆුල් බ්‍රයිට් ඇලුම්නායිලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඇත්තටම මාස්ටර්ස් එක කරලා ඊට පස්සේ එහෙමම PhD එකටත් කරලා PhD එකත් කරලා ලංකාවට ආපු කට්ටිය ඉන්නවා. හැබැයි එතන තියෙන්නේ එතන ලංකාවට අනිවාර්යයෙන්ම යන්න ඕනේ අවුරුදු දෙකකට. ඒ කියන්නේ අපිට හම්බෙන්නේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ J1 කියන වීසා කැටගරි එක. ඒතකොට J1 වීසා හම්බෙද්දිම ඒකේ 2 year country residency කියලා තියෙන රික්වයර්මන්ට් එකක්. ඒ කියන්නේ එක දිගට ඉන්න පුළුවන්. හැබැයි ආයි ලංකාවට අවුරුදු දෙකක් ගිහිල්ලා එන්න ඕනේ නැත්නම් US වලට ආයි වීසා හම්බෙන්නේ නැහැ. ඔය J1 ගැන කතා කරද්දි මට මතක් වුණේ දැන් අපේ F1 හින්දා අපිට ඒ කියන්නේ අපිට කොහොමත් ස්ටයිපන්ඩ් එකක් හම්බ වෙනවා අපි ඉන්න යුනිවර්සිටි එකෙන්. හැබැයි අපිට එළියේ වර්ක් කරන්න තහනම් ඒ කියන්නේ කැම්පස් එකෙන් පිට. ඒතර J1 නම් වාට ඒ මං හිතන්නේ අවශ්‍යත් නැතුව ඇති එහෙම වැඩ කරන්න. හැබැයි එහෙම පුළුවන් ද වැඩ කරන්න? J1 නම් ඇත්තම යුනිවර්සිටි එකෙන් පිට වැඩ කරන්න බෑ J1 වලට. හරි. J1 වලටත් F1 වගේම තමයි යුනිවර්සිටි එක ඇතුලේ තමයි වැඩ කරන්න නම් වැඩ කරන්න පුළුවන්. අපිට ඇත්තම යුනිවර්සිටි එක ඇතුලේ දැන් ඇත්තම අපිට ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන තවත් දෙයක් තමයි ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක ඇඩ්මිනිස්ටර් කරන්නේ ඇමරිකාවේ IIE කියන ඉන්ස්ටිටියුට් එක. ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන්. ඒතකොට ඒගොල්ලෝ මට ඇඩ්වයිස් කෙනෙක් දීලා දෙනවා. ඒතකොට මගේ මේ ප්‍රෝග්‍රෑම් එක තුරාවටම මගේ ඇඩ්වයිස් ඉන්නවා මාත් එක්ක. මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට යාට කතා කරන්න පුළුවන්. ඒතකොට මම යුනිවර්සිටි එකේ වුණත් එම්ප්ලොයිමන්ට් එකකට යනවා නම් ඒ ඇඩ්වයිසර් මුලින්ම දැනුවත් කරන්න. ඒතකොට ඇඩ්වයිසර් බලනවා මම මේ ජොබ් එක කරන්නේ මගේ රික්වයර්ඩ් ෆීල්ඩ් එකේමද කියලා. රිසර්ච් කෙනෙක් විදියට හරි ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට හරි මං ඒ මං මගේ රික්වයර්ඩ් ෆීල්ඩ් එකේ නම් මං කරන්නේ එයා ඒක ඇප්‍රූව් කරනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට හම්බෙනවනේ ෆුල් බ්‍රයිට් එකත් එක්ක ෆන්ඩින්. මන්ත්ලි ස්ටයිෆන්ඩ් එකක් හම්බෙනවනේ. එතකොට දැන් මම ජොබ් එකක් ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක් හරි රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් හරි වෙනවා නම් එතන මට හම්බෙන සැලරි එක ඇත්තටම අඩු වෙනවා මගේ ෆුල් බ්‍රයිට් ෆන්ඩින් වලින්. ඒක සාධාරණයි. ඔව්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක ඔයා කැමති නම් ඔයාට පුළුවන් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් හරි ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක් හරි වෙන්න. ඒක ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙනවා ඔයාගේ ඉස්සරහට. ඔයා කරන ජොබ් එකත් එක්ක. හැබැයි ඒක බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි අපිට යුනිවර්සිටියකින් පිට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් J1 වීසා කැටගරි එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි J2 ඩිපෙන්ඩන්ස්. ඒ කියන්නේ මම බැඳලා නම් ඉන්නේ, මම මැරිඩ් කරලා නම් ඉන්නේ, මගේ වයිෆ් නැත්නම් මගේ පේරන්ට්ස් කාට හරි ඩිපෙන්ඩන්ස් ලා විදිහට එනවා නම් ඒගොල්ලොට වැඩ කරන්න පුළුවන් අතට. ඒගොල්ලොට වැඩ කිරීමේ බාධාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි වර්ක් පර්මිට් එකක් ගන්න ඕනේ. හැබැයි මම දන්න විදිහට F1 වීසා කැටගරි එකට නම් එහෙම ඒගොල්ලෝගේ ඩිපෙන්ඩන්ස් වල වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. Thanks ekkiwata. ඔව්. අතරම ඊළඟ දෙයක් තමයි මේ ෆුල් බ්‍රයිට් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා නම් ඔයාට මේ US වලින් තවත් ඩිග්‍රී එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ US වලින් ඩිග්‍රී එකක් හරි ඊට පස්සේ US වලින් US මොකක් හරි ප්‍රෝග්‍රෑම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක ඔයා නිරත වෙලා නම් ඉන්නේ, එන්රෝල් වෙලා නම් ඉන්නේ ඒක කරන්න බෑ. ෆුල් බ්‍රයිට් වලට ඇප්ලයි කිරීමේ හැකියාවක් නෑ හැම වුණා. අනිත් එක තමයි ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක හම්බුණා, ෆුල් බ්‍රයිට් ග්‍රාන්ට් එක හම්බුණාට පස්සේ ඔයාට විදිහක් නෑ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න US වල. ඒ කියන්නේ ඒක අදහස් වෙන්නේ දැන් ඔයාට එක එක ප්‍රශ්නයක් නැහැ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක කරලා අවුරුදු දෙකක් ලංකාවට ගිහිල්ලා ඔයාට ඕනනම් ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ෆුල් බ්‍රයිට් ඕඩ් එක තියෙන කාලය සහ ලංකාවට ආව අවුරුදු දෙකක් සර්ව් කරන්න ඕන කාලය ඇතුළත මේ ඔයාට බෑ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න. ඒකත් එක කන්ඩිෂන් එකක් ෆුල් බ්‍රයිට් වල. අනිත් එක තමයි මේකේ තියෙන ඒගොල්ලෝගේ ෆුල් බ්‍රයිට් වෙබ්සයිට් එකට ගියාමත් මම ඉස්සරහට දෙන්නම් වෙබ්සයිට්ස් වල ලින්ක්ස්. ඒ වගේ තියෙනවා මේ high level academic and professional achievements තියෙනවා කියලා. يعني
ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් හොඳට කියන්නේ ඒකින් අදහස් කරන්නේ නැහැ සෙකන්ඩ් ක්ලාස් එකක් තියෙන කෙනෙක්ට ඇප්ලයි කරන්න බෑ කියලා. පුළුවන්. ඒකම සමහර වෙලාවට එයා රිසර්ච් කරලා තියෙන්න පුළුවන්. නැත්නම් එයා ඩිග්‍රී එකෙන් පස්සේ අර අවුරුද්ද ඇතුළත එයා තමන්ගේ ඩිග්‍රී එකට සම්බන්ධ කොහේ හරි වැඩ කරාට පස්සේ ඒ වැඩ කරන තැන එයාගේ ප්‍රොෆෙෂනල් අචීව්මන්ට්ස් තියෙනවනම් ඇත්තටම මේක ලොකු සුදුසුකමක් වෙනවා ෆුල් බ්‍රයිට් අවෝඩ් එක හම්බෙන්න. අනිත් එක තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක සම්බන්ධව කිව්වොත් ඇත්තටම මේකේදී ගොඩාක්ම මම පර්සනල් දන්න දෙයක් තමයි මේ මගෙනුත් අහලා තිනවා මගේ පල්ලෙහා බැචලර්ස් වල ඉන්න අංගල මල්ලිලා මේ මේ ඉංග්‍රීසි මේ ගොඩාක් ඕනේද කියලා. එහෙම මම හිතන්නේ ඒක ගොඩාක් ලොකු ප්‍රොෆෙෂන්සි එකක් ඕනේ කියලා ඉංග්‍රීසි වල. හැබැයි ඔයාලට කමියුනිකේට් කරන්න පුළුවන්, ඔයාලට කතා කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි සාමාන්‍ය විදිහට, ඔයාලට හොඳට ලියන්න පුළුවන් නම් ඒකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම ඇප්ලයි කිරීම සම්බන්ධ. ඒතකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට්ස් උත් තියෙනවා. මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම් මොනවාද රික්වයර්මන්ට්ස් කියලා. අනිත් එක තමයි ඔයා ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට යනවා නම් ඔයාට මෙහි ජොබ් එකක් තියෙනවා නම් පර්මනන්ට් හරි ටෙම්පරරි හරි ඔයාට ඔයාට ඒ ජොබ් එකටම ආයි එන්න ඕනේ නම් ඔයා ලීව් රික්වෙස්ට් එකක් ගන්නත් ඕනේ ජොබ් එකේ. හැබැයි ඔයා ජොබ් එකෙන් අයින් වෙලා නම් යන්න ඉන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම ෆුල් බ්‍රයිට් ඇප්ලයි කරද්දී ඇප්ලයි කරලා ඉවර ඒ කියන්නේ ඇප්ලයි කරන කාලය ඇතුළත මම ටෙම්පරරි ඇසිස්ටන්ට් ලෙක්චර් ඉඳන් පර්මනන්ට් ලෙක්චර් බවට පත් වුණා. ප්‍රොබේෂන් ලෙක්චර් විදියට. එතකොට ඒකෙන්ද මට දැන් පර්මනන්ට් ජොබ් එකක් තියෙනවා. මම යුනිවර්සිටි සිස්ටම් එකේ මම දැන් ෆුල් බ්‍රයිට් ඉවර වුණාම ආයෙ එන්න ඕනේ. එතකොට මට සිද්ධ වුණා යුනිවර්සිටි එකෙන් ලීව් රික්වෙස්ට් එකක් ගන්න, ස්ටඩි ලීව් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක කරා. එහෙම නැති වුණොත් ඉතින් ජොබ් එකෙන් අයින් වෙලා එන්න ඕනේ. රික්වෙස්ට් එහෙම ස්ටඩි ලීව් රික්වෙස්ට් එකක් ගන්න බැරි නම්. අනිත් එක තමයි මේකට ඇප්ලයි කරද්දී අවුරුදු 35ට වඩා අඩු වයසකින් ඉන්න ඕනේ ඇප්ලයි කරන වෙලාවට. අනිත් එක තමයි මේක මාස්ටර්ස් ඕඩ් එක හින්දා මැක්සිමම් දෙන්නේ අවුරුදු 2කට. ඔයාලට කැමති නම් අවුරුදු 2ක මාස්ටර්ස් එකක් කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ලෝ අපේ ලෝ ෆැකල්ටිකින් ලෝ කර බැචලර්ස් ඩිග්‍රී එකක් කරලා මාස්ටර්ස් ඉන් ලෝ කරන කට්ටියට මෙහෙ අවුරුදු සමහර කරලා අවුරුදු 2කටත් අඩු කාලෙකින් ග්‍රැජුවේට් වෙන්න පුළුවන්. ඒක ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මැක්සිමම් දෙන්නේ අවුරුදු 2කට. අවුරුදු 2කට වැඩි කාලයක් කරන්න පුළුවන්කමක් නෑ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ. ඊළඟට මම කතා කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය GRE and English language requirements ගැන. එතකොට GRE කියන්නේ අපි කලිනුත් මං හිතන්නේ මං දන්නේ ඔය වීඩියෝස් කරලා තියෙනවද කියලා. ආ ඒක එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ GRE exams වලට prepare වෙන හැටි ගැන. ඒකම TOEFL උත් කරා. ඔව්. එතකොට graduate record examination එක ගැන කතා කරාම මේ full bright වලට apply කරද්දී ඔයාට GRE කරලා තියෙන්න ඕනේ නැහැ. හැබැයි full bright program එක ඉල්ලන ඔයා GRE සහ TOEFL කරන්න ඕනේ. ඕනේ යුනිවර්සිටි US යුනිවර්සිටි එකට apply කරන්න GRE TOEFL. ඒකට GRE එක ඔයාට GRE test score එක ඕන වෙන්නේ නැහැ full bright program එකට apply කරද්දී. ඒ කියන්නේ application එක submit කරද්දී ඔයාට GRE test score වත් ඊට පස්සේ TOEFL වත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා shortlist වුණොත් ඒ කියන්නේ application එක දාලා ඔයා shortlist වෙලා ඔයාට grant එක ඔයා nominee කෙනෙක් වෙන්න ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම GRE TOEFL කරන්න ඕනේ. University welding admission එකක් ගන්න US වල. Excuse me Navin පොඩි ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ දැන් university application deadline එක එන්නේ Fulbright deadline එකට ගොඩක් පස්සේනේ. ඔව් සාමාන්‍යයෙන් Fulbright deadline එක දැන් ගත්තොත් සාමාන්‍යයෙන් Fulbright application deadline එක දෙන්නේ ජූනි අන්තිම වගේ වෙද්දී. ඊට පස්සේ ජූලයි අන්තිම ඕගස්ට් මුල වගේ වෙද්දී ඒගොල්ලෝ ඇත්තටම ෂෝට් ලිස්ට් කරලා ඇප්ලිකන්ට්ස්ලාට කියනවා සිලෙක්ටඩ් කියලා. එතකොට ඇත්තටම යුනිවර්සිටිස් වල ඇප්ලයි කරන්න තියෙන්නේ ඩිසెంబර් නොවැම්බර් අග ඩිසెంబර් වගේ කාලෙවලදී. සමහරක් යුනිවර්සිටිස් වල ජනවාරි ෆෙබ්‍රවරි වුණත් යනවා ඇප්ලයි කරන්න. මේ මම කතා කරන්නේ ෆෝල් ඉන්ටෙක් එකට. ඒ කියන්නේ ඕගස්ට් සෙප්තැම්බර් තියෙන ඉන්ටෙක් එකට US වල. එතකොට මේ ඒකේ තියෙන තව ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන එකේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි තනියම මාස්ටර්ස් එකකට හරි ඇත්තටම කිව්වොත් US මාස්ටර්ස් එකකට ඇප්ලයි කරන එක ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් US වල මාස්ටර්ස් වලට ස්කෝලර්ෂිප්ස් දෙනවා ටිකක් අඩුයි මම දන්න විදිහට. PhD එකට යන එක තමයි සාමාන්‍යයෙන් ටිකක් ලේසි. ඒකත් එතකොට මේ දැන් අපි එහෙම කරන් තනියෙන් ඇප්ලයි කරන්න ගියොත් PhD එකකට හරි මොනවා හරි අපි සියලුම දේ තනියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි referee reports ගන්න ඕනේ. ඊට පස්සේ අපි GRE කළා GRE ස්කෝල් යවන්න ඕනේ TOEFL ස්කෝල් යවන්න ඕනේ
ඒ සියල්ලුම ප්‍රෝසෙස් එක යන්න ඕනේ ඇප්ලයි කරන එක. හැබැයි ෆුල් බ්‍රයිට් වල තියෙනවා ෂෝට් ලිස්ට් වුණාම ඔයාගේ සියලුම දේවල් අපිට යවන්න තියෙන්නේ IIE එකට. අපේ පෝර්ටල් එකක් තියෙනවා Institute of International Education එකේ. ඒ පෝර්ටල් එකට දැම්මම මගේ IIE ඇඩ්වයිස් එක තමයි මං වෙනුවට යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න. Wow, එක නම් මාර දෙයක්නේ. ඔව්. මට තේරෙනවා ඔක ඒ කොච්චර ෆ්‍රස්ට්‍රේටින්ද කියලා ඇප්ලයි කරන්න ගියා. ඔව් එතකොට ඇප්ලයි කරන්න ගියාම ලොකු කමියුනිකේෂන්ස් ගොඩක් යනවා. එතකොට අතරම වෙන්නේ IIE එක දන්නා දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මම ඉකනොමික්ස් වලින් මං ඉස්සරහට කතා කරන්න. එතකොට මම කරන ෆීල්ඩ් එකත් එක්ක IIE එකට කිව්වම IIE එක දන්නවා මට ඒක මටත් ප්‍රෙෆරන්සස් තියෙනවා මං ඉස්සරහට කතා කරන්න යුනිවර්සිටිස් වලට. ඒ වගේම IIE එක ඒගොල්ලෝ මේ සම්බන්ධව ඉන්න හින්දා ඒගොල්ලෝගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ US යුනිවර්සිටිස් එක. එතකොට ඒ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක හරිම ලේසි IIE එක මැදිහත් වෙලා කරන හින්දා. ඒකෙන් අපිට තියෙන mental harassment එක ගොඩක් අඩු වෙනවා අනියම apply කරන්න යනවට වඩා. ඒක ඇත්ත. ඒකට අය අපි GRE and TOEFL වලට කතා TOEFL ගැන කතා කරාම දැන් ඔයා short list වුණාට පස්සේ ඔයාට කියනවා GRE TOEFL වි කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට Fulbright commission එකෙන් දෙනවා token දෙකක්. GRE වලටයි TOEFL වලටයි. එතකොට ඒ token එක අපිට ගිහිල්ලා අපිට internet එකේ ගිහිල්ලා exam එකට register වෙද්දි online අපිට පුළුවන් ඒ token එක දාන්න. ඒ token ඒ කූපන් කෝඩ් එක දැම්මම ඔයාලට free of charge GRE TOEFL කරන්න පුළුවන්. ඒක සෑහෙන ලොකු ගාණක් මචං. ඔව් අනිවාර්යයෙන්ම ඒ ලොකු ගාණක් වෙනවා. සමහරක් වෙලාවට මම ඒක encourage කරන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔයාගේ GRE score එක ඔයා apply කරන්න ඉන්නේ universities වලට පොඩ්ඩක් අඩුයි නම් දෙවෙනි පාරත් සමහරක් වෙලාවට කූපන් එකක් දෙන අවස්ථාවන් තියෙනවා Fulbright එකට. ඒක නසිරා. ඒක ඇත්තටම ලොකු opportunity එකක්. ඉතින් ඒ සම්බන්ධව තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඒ වගේම IELTS තියෙන එක සමහරක් වෙලාවට additional advantage එකක් වෙනවා. දැන් මම ඇත්තටම apply කරද්දි මම IELTS කලින් කරලා තිබ්බා. ඒකට IELTS certificate එකත් මම IIE එකට යවුවා. මොකද සමහරක් මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි මේ IELTS link 7.5 ගන්න එක ලේසි TOEFL වලින් above 100 score කරනවට වඩා. TOEFL මගේ personal experience එක මේ TOEFL ඇත්තටම මට මාර අමාරුයි IELTS වලට වඩා. මම IELTS ඒක මේ ලංකාවේ ඇයට ගොඩක් IELTS ලේසි. මොකද මේ ඒක ගොඩක් අර UK English style එකනේ පාවිච්චි කරන්නේ. ඔව්. ඒක ඇත්ත. අනිත් එක දැන් IELTS ගත්තම ඒක පොඩි වෙලාවක් TOEFL එක බැලුවම ඒකට IELTS එක ඇත්තටම මම පාඩම් කරෙත් නෑ IELTS කරන්න ගිහිල්ලා. මම එක පාඩට ගිහිල්ලා exam එක ලියලා ආවා. නමුත් TOEFL කියන එක ඊට වඩා මට ප්‍රිපෙයා වෙන්න වුණා. TOEFL කියන එක ඊට වඩා මන් දන්නේ මට නම් අමාරු වුණා IELTS එක බැලුවම. සමහර කරාට IELTS තියෙන එකක් additional requirement එකක් සමහර කරාට මම දැකපු දෙයක් තමයි universities වලට apply කරද්දී TOEFL score එක ඉල්ලලා තිනවා 100 කියලා. ඒතර IELTS තියෙන්නේ 7. දැන් TOEFL 100 ගන්න එක අමාරුයි IELTS 7 ගන්නට වඩා. ඉන්න දෙකම තියෙන එක මම හිතන්නේ සමහර කරාට additional advantage එකක් වෙන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න කැමති මොන වගේ වෙබ්සයිට්ස් ඇත්තටම චෙක් කරන්න ඕනේ කියලා මේ Fulbright program එක සම්බන්ධව ලංකාවෙන් apply කරද්දි. එතකොට මේ මම මෙතන දාලා තියෙනවා links ටික. එතකොට මුලින්ම පළවෙනි එක තමයි Fulbright commission එක ලංකාවේ. ඒ commission එකේ ප්‍රධාන වෙබ්සයිට් එක මම හිතනවා ෆාදිල්ට පුළුවන් වෙයි කියලා මේ presentation එකත් link එකක් විදිහට යවන්න බලන කට්ටිය. අනිවාර්යයෙන් මට පුළුවන් ඒක කරන්න. මම ඒත් එක්කම description එකේ දාන්නම් මෙන්න මේ links ටික. ඔව් ඒක ලොකු දෙයක් ලොකු උදව්වක් වෙයි බලන කට්ටියට. දෙවෙනියට මම දාලා තිනවා Fulbright Masters Fellowship එක ගැනම. ඒ කියන්නේ Masters Fellowship එක සම්බන්ධ සියලු දේම එතන තියෙනවා. ඊළඟට තුන්වෙනියට තියෙනවා link එකක් මේ online application එක. දැන් ඇත්තටම මම apply කරද්දී මම apply කරන අවුරුද්ද ඇත්තටම මේ 2018 අන්තිමට මම apply කරේ. එතකොට ඒ දවස්වල මේ අපිට තිබ්බේ physical application එකක්. අපි ඒ download කළ application එක fill කරලා ඊට පස්සේ ඔක්කොම required materials එකක් දාලා ලොකු මේ ෆයිල් එකක් වගේ හදලා ඒක post කරන්න ඕනේ. නැත්නම් අපි Fulbright commission එකට ගිහිල්ලා බාර දෙන්නවා. හැබැයි දැන් එහෙම කිසිම එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් කෙලිම online application එකක් තියෙන IIE එකේ. ඒකට ගිහිල්ලා ඒකේ මම මෙතන හතරවෙනි link එකේ දිනවා කොහොමද ඒ Fulbright commission එකේම දාලා තිනවා කොහොමද මේ application එක පුරවන්න ඕනේ කියලා. ඒකේ photos එක කොහොමද IIE එකේ account එක හදන්නේ කොහොමද details enter කරන්නේ මේ හැමදේම මේ instructions වල තියෙනවා. එතකොට online එකක් තමයි අතර මේ
මේ දැන් අලුතෙන් එන කට්ටියට ඇප්ලයි කරද්දි තියෙන එක හරිම ලේසි ඇත්තටම හරිම පෝස්ට් කරන්න යනවාට වඩා මේ ඊළඟට මම කතා කරන්න කැමති මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දි ඇප්ලිකේෂන් එකත් එක්ක තව මොනවද ඕන ડોකියුමන්ට්ස් කියලා සමහරක් වෙලාවට මේ ડોකියුමන්ට්ස් මෙහෙම ඩිරෙක්ට්ලිම අප්ලෝඩ් කරන්න ඕනමාවක් නැහැ ඒ උදාහරණයක් ගත්තම අපේ CV එක CV එක සමහරක් වෙලාවට ඩිරෙක්ට්ලිම ඇප්ලයි කරන්න මේ අප්ලෝඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි CV එකක් තියෙන එක ඇත්තටම ලොකු දෙයක් මේ ඇප්ලිකේෂන් එක දාද්දි දැන් මම දාද්දි මගේ එක දාද්දි මම CV එකත් ඇටච් කරා මගේ ඇප්ලිකේෂන් එකට excuse me නමින් සීවී එකට ඇකඩමික් සීවී එකද ඕන නැත්නම් ප්‍රොෆෙෂනල් ජොබ් සීවී එකක් වගේ එකද දෙකම පුළුවන් ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඇකඩමික් and ප්‍රොෆෙෂනල් කම්බිනේෂන් එකක් දෙන්න සීවී එකට දැන් මම නම් දැම්මේ එහෙමයි මගේ ඒ කියන්නේ කෙලින්ම ඇකඩමික්ම සීවී එකක් දුන්නේ නැහැ මම හැබැයි ඇකඩමික්ස් වලින් ඉන්න කෙනෙක්ට මේ ඇකඩමික් සීවී එකක් දෙන එකත් ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන් හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට කැමති විදිහට සීවී එක හදන්න පුළුවන් එයාට එතනම CV එක බලලා වාගෙන පොඩි ID එකක් ගන්න පුළුවන් නම් ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක තමයි degree transcript එක. මේක grades එක තියෙන්න ඕනේ. එතකොට ඒ වගේම degree transcript එක බලන්න ඕනේ අපේ මේ scores තියනවාද කියලා. ඒ කියන්නේ A එක දෙන්නේ කීයෙන්ද? B එක දෙන්නේ සාමාන්‍යයෙන් අපේ කොළඹ යුනිවර්සිටි එකේ නම් එහෙම තියෙනවා. යටට ගියාම A එක තියෙන score range එක මොකද්ද? B එක තියෙන මොකද්ද කියලා තියෙනවා. මොකද මං හිතන්නේ ඒක ඒගොල්ලෝ ඇමරිකාවෙන් බලනවා පොඩ්ඩක් මොකද දැන් ඇමරිකාවේ ගත්තම අපේ දැන් මෙහෙ කරාම A එක දෙන්නේ ලකුණු 90න් එහා B+ එක දෙන්නේ 85යි 90යි B එක ඊට පස්සේ 80යි 85යි මම දන්නේ අපේ යුනිවර්සිටි එක නම් පාස් වෙන්න 70ක් ගන්න ඕනේ 70න් තමයි C එක දෙන්නේ 70ට අඩු වෙනම් ෆේල් ඉතින් ඒකින්ද ඒගොල්ලෝ බලනවා දැන් අපේ ස්කෝර් රේන්ජ් එකක් කොහොමද කියලා පොඩ්ඩක් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේදී ඉතින් ඒ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ GPA එකත් මෙන්ෂන් කරලා ගන්න පුළුවන් නම් ඒකත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන් අනිත් එක තමයි ඩිග්‍රී සර්ටිෆිකේට්ස් ඉගෙනේ දැන් අපේ ඩිග්‍රී එකක් තියෙනවා ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ එකත් මේ ඔක්කොම දැන්නම් කරන්න තියෙන්නේ ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න. ඉස්සර නම් මේ වගේ ෆොටෝ කොපීස් මම නම් ඩිග්‍රී ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඉස්සර ඔරිජිනල් එකක්මයි අරන් දැම්මේ. මේ ෆොටෝ කොපීස් තමයි දාන්න තියෙන්නේ. ඉස්සර දැන් මේ ඔන්ලයින් හින්ද අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. අනිත් එක තමයි අපිට තව මේක ප්‍රධානම දෙයක්. මම මේ ඉස්සරහට කතා කරන්නේ රෙෆරි රිපෝර්ට්ස් තුනක් ඕන වෙනවා. මේක ප්‍රධානම දෙයක්. ඒතොර ඇත්තරම මේ රෙෆරි රිපෝර්ට්ස් ගැන කතා කරාම මේ රෙෆරි රිපෝර්ට්ස් තුන ගන්න ඕනේ දැන් මම හිතනවා දැන් ඒගොල්ලෝ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ දැන් ඉස්සරහ ස්ලයිඩ්ස් වලදී මම ඒක කියන්නම් ආයි මේ රෙෆරි රිපෝර්ට්ස් තුන හොඳයි ගොඩක් ගන්න එකක් අපේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් අපි කැම්පස් එකේ අපි ඉගෙන ගද්දි බැචලර්ස් කරද්දී අපේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් එක රෙෆරි රිපෝර්ට් එකකුයි ඊට පස්සේ අර අපේ අවුරුද්දක් වැඩ කරනවානේ කොහෙ හරි ගිහිල්ලා පෝස්ට් ක්වොලිෆයිං එක්ස්පීරියන්ස් එතන ඉන්න අපේ සුපර් වර්ක් සුපර්වයිසර් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක්ගෙන් තවත් රෙෆරි රිපෝර්ට් එකක් ගන්නවා නම් එහෙම කම්බිනේෂන් දෙකක් තියෙනවා නම් ඇත්තටම හොඳයි ඒක. අනිත් එක රෙෆරි රිපෝර්ට්ස් පොඩ්ඩක් ගද්දී පොඩ්ඩක් තමන්ව හොඳට දන්න තමන් වැඩ කරලා තියෙන එහෙම කෙනෙක්ගෙන් ගන්න මොකද රෙෆරි රිපෝර්ට්ස් ඇත්තටම ලොකු ප්‍රයොරිටි එකක් දෙනවා ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේදී රෙෆරි රිපෝර්ට්ස් වලට. ඒ වගේම මේ US යුනිවර්සිටිස් වලට IIA එක ඇප්ලයි කරද්දිත් IIA එක මේ රෙෆරි රිපෝර්ට්ස් යවනවා. එතකොට මේ රෙෆරි රිපෝර්ට්ස් ගැන ලොකු වේටේජ් එකක් දෙනවා යුනිවර්සිටි ඇඩ්මිෂන්ස් වලදී. නවීන් මේකෙදි ලෙටර්ස් ඔෆ් රෙෆරන්ස් කියන්නේ රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් ම නේද? තංගේ ටිකක් වෙනස්ද? ඔව් රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් ම තමයි. හරි. එතකොට ඒ ලෙටර්ස් වලින් අපි ගැන අපේ এডুকেෂන් හිස්ටරි එක අපි කොහොමද වැඩ කරේ අපි කොච්චර හොඳයිද අපේ වීක්නස් මොනවාද මේ හැමදේම අපේ රෙෆරීස් ලා දන්නා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ බලන්නේ අපි කොච්චර හොඳට පර්ෆෝම් කරලා තියෙනවද කියලා. එතකොට නවීන් මේ ලෙටර්ස් ටික කොන්ෆිඩෙන්ෂල් නේද? ඒ කියන්නේ අපිට බලන්න බෑ ඒක අපි මේ ලින්ක් එක දෙන්න ඕනේද අපේ රෙෆරීස් ලාගේ නැත්නම් ඒගොල්ලන් අපිට ලියු මේවනවද? ඔව් මම ඉස්සරහට ඇත්තටම ඒක කතා කරන්න හිටියේ එතන ඇත්තටම කරන්න තියෙන්නේ දැන් අර IIE පෝටල් එකට අපිට දාන්න දැන් රෙෆරීස් ලා තුන් දෙනාට රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් තුන් දෙනාගේ රෙකමෙන්ඩේෂන්ස් දෙන කට්ටියගේ අපි දාන්න ඕනේ ඊමේල් එක නම ක්වෙස්චන් එක කොහෙද වැඩ කරන්නේ ටෙලිෆෝන් නම්බර්ස් මේ ඔක්කොම දාන්න ඕනේ. එතකොට දැම්මම ඒගොල්ලෝ ලින්ක් එකක් යවනවා රෙෆරීට. ඒක රෙෆරීට ඒ ලින්ක් එක හරහා යාගේ රෙෆරි රිපෝර්ට් එක සබ්මිට් කරන්න පුළුවන් ඔන්ලයින්. මේක මේ අපිට ඇත්තටම අපි දන්නේ නැහැ ඇප්ලයි කරන කෙනා දන්නේ නැහැ මේ අපි ගැන මොනවද අනික් කෙනා ලියලා තියෙන්නේ කියලා. ඒකත්. දැන් ඉස්සර තිබ්බේ නැහැ මම ඇප්ලයි කරද්දි මම කිව්වේ මැනුවලි අපිට ගිහිල්ලා මේක පෝස්ට් කරන්න හරි බාර දෙන්න ඕනේ නැහැ. දැන් ඇත්තටම එතකොට තිබ්බේ අපිට සීල් කරපු එන්වෙලොප් එකක රෙෆරි රිපෝර්ට් එක දාන්න ඕනේ. නැත්තම් රෙෆරීට පුළුවන් කෙලින්ම ෆුල් බ්‍රයිට් කමිෂන් එකට ඒක පෝස්ට් කරන්න. එහෙම සිස්ටම් එකක් තමයි.
ඔය සිස්ටම් එක මේජර් සමහර ජර්මන් යුනිවර්සිටිස් වලටත් මට කරන්න සිද්ධ වුණා ෆිසිකල් ලියුමක් අරගෙන ඒක සීල් කරලා දෙන එක. ඔව්. ඉතින් අත්‍තර මන් දන්නෙත් නෑ මගේ මේ රෙෆරීස්ලා මං ගැන මොනවද කියලා දෙන්නේ කියලා. මේ ඒක ඒ වගේ සිස්ටම් එක තමයි යන්නේ. මේ ඊළඟට මම කැමති මේ ඕවර්වියු එකක් දෙන්න සුළු වශයෙන් කොහොමද මේ ඇප්ලිකේෂන් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඇත්තටම ගත්තම ප්‍රධාන දෙයක් තමයි ඇප්ලිකේෂන් එකේ අපි මොන ෆීල්ඩ් එකෙන්ද අපි ඇත්තටම මාස්ටර්ස් කරන්නේ කියන දේ. දැන් ඇත්තට මම එක මේ උදාහරණයක් විතරයි දාලා තියෙන්නේ. මේක ඊට වඩා ගොඩක් දිගයි මේ ප්‍රෝග්‍රෑම් ලිස්ට් එක. සමහරක් වෙලාවට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මේ ලිස්ට් එකේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාට කෙලින්ම ස්ටේට් කරන්න තියෙනවා එතන ඇප්ලිකේෂන් එකේම මොකද්ද හරි ස්පෙસિෆික් ෆීල්ඩ් එක කියලා. සමහරක් වෙලාවට දැන් මන් දන්න මාත් එක්කම ඉන්න ෆුල් බ්‍රයිට් වලට ඇප්ලයි කරලා ආපු කට්ටිය ඉන්නවා ස්පීච් පැතොලොජි. එතකොට දැන් ඒව හරිම ස්පෙસિෆික් ෆීල්ඩ් එකක් ඒ වගේ. එතකොට ඒ ෆීල්ඩ් එක මෙතනින් ලොකු ලිස්ට් එකක් ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් එනවා. ඒ ලිස්ට් එකෙන් දාන්න ඕනේ. දැන් මම නම් ඉකනොමික්ස් දැම්මේ. එතකොට ඉකනොමික්ස් මෙතන කෙලින්ම තියෙනවා. එතකොට ඉකනොමික්ස් ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් සිලෙක්ට් කරාම ඔයා ඒක ඔටෝමැටිකලි ඇප්ලිකේෂන් එකෙන් සේව් කරගන්නවා ඔයාගේ ෆීල්ඩ් එක මොකද්ද කියලා. නැහැ මෙතන නම් ගොඩක් මේ ෆීල්ඩ්ස් තියෙනවා නවින්. ඒ කියන්නේ ෆිල්ම් සිනමා ස්ටඩීස් දැන් කෙමිස්ට්‍රි මේක සෑහෙන ලොකු මේ ලිස්ට් එකක්. ඔව් ඒ කියන්නේ ඔයාට ඇමරිකාවේ තියෙන ඕනම ඒ කියන්නේ ඔයා කැමති ඕනම ෆීල්ඩ් එකක සහ ඇමරිකාවේ මාස්ටර්ස් තියෙන ඕන ෆීල්ඩ් එකක ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කිසිම විදියකට ලිමිට් කරලා නැහැ මේ ඔයා කරන්න යන ෆීල්ඩ් එක සම්බන්ධව. මේක ඇත්තටම ගත්තොත් හරි මං කලින් කිව්වා වගේ ගොඩක් දීර්ඝ ලිස්ට් එකක්. ඒතර ඔයගොල්ලෝ එකේ හරියටම ස්පෙસિෆිකලි කියන්න ඕනේ මම මෙන්න මේ ෆීල්ඩ් එකේ තමයි ඉන්නේ කියලා. ඒ අනුව තමයි වාඩි ඉස්සරහට ගොඩක් දේවල් ලියන්න තියෙන ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ තවත් ඒගොල්ලෝ අහන දෙයක් තමයි මේ එතන කියලා තියෙනවා අපි ෆීල්ඩ් එක සිලෙක්ට් කරාම වාඩි ඉස්සරහට තියෙනවා මේ ස්ටඩි ඔබ්ජෙක්ටිව් ගැන essay එකක් වාගේ. මොන වගේ වා රිසර්ච් එකක් කරන්න බලාපොරොත්තු වෙනවද? හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ සම්බන්ධව ලියන්න. එතකොට මේ අහන ප්‍රධාන තවත් ප්‍රශ්න දෙකක් තමයි මේ ඔයාගේ මොකක්ද හරියටම දැන් දන්නේ සමහරක් කටේ දැන් ඉකොනොමික්ස් කියලා කිව්වම ටිකක් දන්නවා මොකක්ද කියලා. සමහරක් වෙලාවට දැන් ඉකොනොමික්ස් එකත් ඔයා මොකක් හරි ඔයාගේ ස්පෙસિෆික් ඒරියා එකක් තියෙනවා. දැන් ඔයා වෙන මොන හරි ඒරියා එකක් කරනවා නම් මොකක්ද ඒ ඒරියා එකේ ස්පෙસિෆික් ෆීල්ඩ් එක මොකක්ද? දැන් උදාහරණයක් විදියට මම ඉකොනොමික්ස් වල දැන් මම ඉන්න එක ගැන කතා කරාම මගේ ස්පෙસિෆික් ෆීල්ඩ් එක මම ඉකොනොමික්ස් ප්‍රධාන වශයෙන් ඉකොනොමික්ස් වල ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් international economics and international trade. එතකොට ඒ වගේ. එතකොට ඒ සම්බන්ධව මේ ඔයාට පොඩි එක ලියන්න තියෙන්නේ මොන මොකද ඇප්ලිකේෂන් එක රිවيو කරද්දි දන්නේ ඔයා ඇත්තටම මොන සයිඩ් එකටද යන්න කියලා. එතකොට ඒ සම්බන්ධව ලියන්න තියෙන්නේ. කවදා හරි එන ඉම්පෝටන්ට් චරිතයක් නේද මේ නවීන් වික්‍රමරත්න කියන්නේ. ඒක නම් ඉතින් මම හරියටම දන්නේ නැහැ. මේ හැබැයි මට තේරිච්ච දේ තමයි මේ මම ඇත්තටම මේ ලංකාවේදී හිතන් හිටියා මේ මං economics කරා bachelor's ඊට පස්සේ first class එකක් ගත්තා. ඊට පස්සේ මම lecturing වලට ගියා. දැන් මම economics දන්නවා කියලා. දැන් ඇමරිකාවේ masters කරන්න ආවට පස්සේ මට තේරිච්ච දේ තමයි මම economics දන්නේ නැහැ. මම මුලින්ම economics හදාරන්න ඕනේ වගේ ගතියක් මට දැනුණා. ඉතින් ඒ මං හිතනවා අනිත් ඒක බලන්න බා මචං. ඔක මට PhD එකේ හැමදාම තේරෙන දෙයක්. මම හිතනවා මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා මේ වගේ ඇත්තටම මම ඒක මගේ පර්සනල් දෙයක් ඔපිනියන් එකක් නෙමෙයි මම ගොඩක් අහලා තියෙන කට්ටිය. يعني අනිත් මම අනිත් රටවල් වල තියෙන ඇකඩමික්ස් පල්ලෙහාට දානවා නෙමෙයි. නමුත් අර US වල තියෙන ඇකඩමික් කල්චර් එක හරිම යුනික්. අපිව ගොඩාක් මහන්සි කරනවා. අපි ගොඩාක් ලොකු ඒරියා එකක කියවන්න ඕනේ, දැනගන්න ඕනේ, රිසර්ච් ස්ටඩීස් කියවන්න ඕනේ. මම ලංකාවේදී මට ඇත්තටම ගොඩාක් රිසර්ච් පේපර්ස් වලට ඇක්සස් හරිම අඩුයි අපේ කැම්පස් එකේ තිබ්බ. මම ලෙක්චර් එකක් වුණත් මට ඒක හරි මාඩුයි. නමුත් මෙහි ආවට පස්සේ ගොඩාක් රිසර්ච් ජර්නල්ස් වල තියෙන ඇක්සස් ගොඩක් වැඩි. ඒ රිසර්ච් ඇත්තටම කියවන්න වෙනවා. දැන් මම බැචුලර් සිද්දි මම රිසර්ච් පේපර්ස් ඒ කියන්නේ මම කියෙව්වා. නමුත් අපේ ළමයි ගොඩාක් රිසර්ච් පේපර්ස් කියවන අඩුයි. නමුත් US වල ඒක හරිම ඇකඩමික් කල්චර් එක හරිම වෙනස්. වාඩ අඩු ගානේ පැය 8ක්වත් වෙනම වැය කරන්න ඕනේ දවසට වාගේ ස්ටඩීස් වලට. ඒකල නිකන් අර මැගසින් එකක් කියවනවා වගේ මචං රිසර්ච් පේපර්ස් කියවන්නේ. අනිවාර්යයෙන්ම මැගසින් කියවන වගේ රිසර්ච් පේපර්ස් කියවන්න ඕනේ. අනිත් එක මට රිසර්ච් පේපර්ස් කියවද්දි තිබ්බ ලොකු ප්‍රශ්න තමයි මට මේ ඩිජිටල් ප්‍රින්ට්ස් කියවන්න පොඩ්ඩ ඩිජිටල් කියවන්න අමාරු වෙනවා. මට සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට මම කරන්නේ මම print outs අරන් highlights තියාගෙන මට ඕනේව highlight කර කර එහෙම මම වෙනම ඒ විදිහට මම සමහරක් වෙලාවට old school වෙන්නේදී හැබැයි මං එහෙමයි එහෙම තමයි ඇත්තටම ඉගෙන ගත්තේ. ඉතින් මේ
ඒක ඇත්තනම වටිනවා. ඒතර මෙහෙට ආවම ඒගොල්ලෝ ඔයාට යුනික් ඔයාගේ ෆීල්ඩ් එකක් තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතර ඒ සම්බන්ධව මේ ඇප්ලිකේෂන් එකේ ඔයා ලියන්න ඕනේ. කියනවා ඔයාට ඒ මොන වගේ යුනික් ෆීල්ඩ් එකකටද යන්න ඔයා කැමති කියලා. මේ අනිත් එක තමයි ඔයා ලියන්න ඕනේ ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස් ගැන. දෙවෙනියට ඔයාට මොන වගේ දැන් ඔයා මාස්ටර්ස් එක කරාට පස්සේ ඔයා මොනවාද ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා කරන්න කියන දේ සම්බන්ධව. ඒතර ඒ සම්බන්ධව පොඩි අයිඩියා එකක් තියෙනවා. ඔයා මොකද ඔයා ගවර්න්මන්ට් ජොබ් එකක් කරනවාද? ඔයා රිසර්ච් ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් කෙනෙක් වෙනවාද? ඔයා යුනිවර්සිටි එකට ගිහලා උගන්වනවාද? ඔයා මොකද්ද කරන්න කියන ඒ සම්බන්ධව ඔයාගේ ෆියුචර් ප්ලෑන් එක ගැන මෙතන ලියන්නත් ඕන. මේ ඊළඟ එක තමයි මේ එක තවත් වැදගත් දෙයක් තමයි යුනිවර්සිටි ප්‍රෙෆරන්සස්. ඔයාට පුළුවන් ඇප්ලිකේෂන් එකේ ප්‍රෙෆරන්සස් තුනක් දෙන්න. මොනවා යුනිවර්සිටිස් තුනකටද යන්නේ? එතකොට ප්‍රෙෆරන්ස් පළවෙනි එක ගත්තම දැන් ඔයාට කියන්න පුළුවන් මම යන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එක තමයි මගේ ෆස්ට් ප්‍රෙෆරන්ස් එක. යුනිවර්සිටි ඔෆ් හාවර්ඩ්. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එක මම දැන් දානවා ඉකනොමික්ස් කියලා. එතකොට ඩිග්‍රී එක මාස්ටර්ස් ඉන් ඉකනොමික්ස් හරි මොකක් හරි ඒ මාස් ඉකනොමික්ස් සම්බන්ධ දෙයක් මගේ නා. ඊට පස්සේ ඒකේ මොකක් හරි ස්පෙෂලායිසේෂන් එකක් තියෙනවා. දැන් ඉකනොමික්ස් ගත්තම ඉකනොමික්ස් වල තියෙන ස්පෙෂලායිසේෂන්ස් ගොඩක්. දැන් ඉකනොමික්ස් වල ඉකනොමෙට්‍රික්ස් කියන කියන්නේ ඇඩ්වාන්ස් ස්ටැටිස්ටික්ස් වගේ ඒරිය එකක්. ඊට පස්සේ තියෙනවා ෆයිනෑන්ස් ඇන්ඩ් බැංකින්, ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්, economic development මේ වගේ ගොඩාක් ඒරියාස් තියෙනවා. ඒතර එහෙම ස්පෙෂලායිසේෂන් එකක් තියෙනවනම් ඒක දාන්නත් පුළුවන්. ඊළඟට තමයි specific reason එකක් තියෙනවනේ මේ 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 program එකම apply කරන්න. සහ ඔයා කලින් communicate කරලා දිනවනේ මේ program එකේ professor කෙනෙක් එක්ක. මුලින්ම ඔයා තනියෙන් individually apply කරන්න ගිහිල්ලා මෙහෙම කතා කරලා තියෙනවා. ඔයාට ඇඳුරුම් කමක් තියෙනවා professor කෙනෙක් එක්ක. එතකොට ඒකත් ලොකු advantage එකක් වෙනවා අපි apply කරද්දී. ඒතර මේ මේ වගේ preferences තුනක් දාන්න පුළුවන්. හැබැයි මම කියන්න ඕන දෙයක් තමයි මෙහෙම ප්‍රිෆර් කරාට ෆුල්බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක ගැරන්ටි එකක් දෙන්නේ නැහැ ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකම හම්බ වෙනවා. ඒකට හේතුවක් තමයි ෆුල්බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක දැන් ඇත්තටම බලන්නේ මේ කෝස්ට් ෂෙයරින් මොඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්නේ මේ දැන් ඒගොල්ලෝ උදාහරණයක් විදිහට ගත්තම දැන් සමහරක් වෙලාවට ප්‍රින්සිපල් නොමිනීස්ලා 3 දෙනයි, ඕල්ටර්නේටිව් නොමිනීස්ලා ඕල්ටර්නේට්ස්ලා 3 දෙනයි එහෙම තෝරනවා 6 දෙනෙක් විතර. ඒතර මේ ප්‍රින්සිපල් 3 දෙනාට තමයි මේන්ලි ෆන්ඩින් තියෙන්නේ. අනිත් 3 දෙනාට සමහරක් වෙලාවට ෆන්ඩින් නැහැ. ඒතර ඒගොල්ලෝ බලනවා මේ දැන් එක්කෙනෙක්ට හාවර්ඩ් දුන්නොත්, ස්ටෑන්ෆර්ඩ් දුන්නොත්, ඒ සම්පූර්ණ ගාණම දුන්නොත් සමහරක් වෙලාවට තව දෙන්නෙක්ගේ 3 දෙනෙක්ගේ ටියුෂන් එක්ස්පෙන්සස් තමයි අපි එක්කෙනෙක්ට දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හැමදෙසම බලන ලොකු පිරිසක් යවන්න ලංකාවේ. අර එක්කෙනෙක් දෙන්නෙක් යවනවට වඩා. ඒතකොට අපි ප්‍රිෆර් කරාට ගොඩාක්ම දැන් Ivy League ස්කූල් එකක් සමහරක් වෙලාවට ඒ Ivy League එකෙන් සමාන කරලා අපිට ඒගොල්ලෝ යුනිවර්සිටි එකෙන් ස්කෝලර්ෂිප් එකක් දෙනවනะ. දැන් එහෙම මම දන්න කට්ටියක් තියෙනවා මාත් එක්ක ඇවිල්ලා ඒගොල්ලෝ යුනිවර්සිටි පර්සනලි කියන්නේ ෆුල් බ්‍රයිට් එක තියෙද්දි ෆුල් බ්‍රයිට් එක හරහා ඒගොල්ලෝ පර්සනලි ප්‍රොෆෙසර්ස්ලාට කතා කරලා එහෙම ස්කෝලර්ෂිප්ස් ගත්ත වෙලාවල් තියෙනවා. ඒතර එහෙම වුණාම ඇත්තටම මේක ප්‍රශ්න ලොකු කොස්ට් එකක් වෙන්නේ ෆුල් බ්‍රයිට් කමිෂන් එකට. ෆුල් බ්‍රයිට් හැමදෙස්සෙම බලන්නේ මේ කොස්ට් එක ෂෙයා කරන යුනිවර්සිටි එකත් එක්ක. ඒතර මගේ යුනිවර්සිටි එක ගත්තම මගේ යුනිවර්සිටි එකම මට ලොකු ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. එතකොට ඒක ඇත්තටම ලොකු දෙයක් වෙනවා ෆුල් බ්‍රයිට් කමිෂන් එකට මේ වැඩිපුර පිරිසක් යවන්න මේ ඇමරිකාවට. මම හිතන්නේ මේ ඔඩියන්ස් එක තේරුම් ගන්න ඕනේ දැන් ඇමරිකාවේ අර රෑන්කින් වැඩි වෙන තරමට ඒකේ ඇප්ලිකේෂන් ෆීස් ද ටියුෂන් ෆීස් ද හැම එකම ගණන් නගිනවා. එතකොට මේ දැන් නවීන් කිව්වා වගේ අර කැමති නම් යන්න, හැබැයි පොඩ්ඩක් අර මිඩ් රේන්ජ් ඒවටත් ඇප්ලයි කරන්න කියලා තමයි මේ මම නම් පර්සනලි සජෙස් කරන්නේ. ඔව්, අනිත් එක මේ මම දැකපු දෙයක් තමයි මේ කට්ටිය US යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරද්දි මේන් බ්‍රෑන්කින්ග්ස් බලනවා. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ දැන් හා දැන් ගත්තම MIT, දැන් Ivy League schools ගත්තම top ranking වල ඉන්නවා. හැබැයි අපි මොකක් හරි සමහරක් වෙලාවට සමහරක් යුනිවර්සිටිස් තියෙනවා ඒවා mid range යුනිවර්සිටිස්. හැබැයි ඒ වගේ specific programs තියෙනවා සමහරක් වෙලාවට Ivy League schools වලට වඩා rank එක වැඩි. දැන් හොඳම උදාහරණයක් තමයි මං ඉන්නේ යුනිවර්සිටි එක. එතකොට යුනිවර්සිටි ඔෆ් සවුත් කැරලයිනා ගත්තම දැන් ඒක මිඩ් රේන්ජ් යුනිවර්සිටි එකක්, ස්ටේට් යුනිවර්සිටි එකක්. සමහරක් වෙලාවට හාවර්ඩ් ඊට පස්සේ MIT, ප්‍රින්ස්ටන් මේ ලෙවල් එකේ රෑන්කින් වලට වඩා අඩුයි. හැබැයි මගේ අපේ මගේ බිස්නස් ස්කූල් එක ඩාලම ස්කූල් ඔෆ් බිස්නස් එක දැන් ඉන්ටර්නැෂනල් බිස්නස් වලට US එක නම්බර් 1 රෑන්ක් එක. හාවර්ඩ් එන්නේ නම්බර් 2. වව්. එතකොට ඔය කොහොමද ඒක නිකන් දැනගෙනද කරේ නැත්තම් ඒක? මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඒක. ඇත්තටම මං වෙනුවට දැන් මං කලින් කිව්වා වගේ මේ ප්‍රෙෆරන්සස් දැම්මට අන්තිමට මේ ප්‍රෙෆරන්සස් IIE එක බලලා IIE එක බලනවා මේ කොස්ට් එක ෂෙයා කරන්න පුළුවන් ද කියලා මේ යුනිවර්සිටිස් එක්ක. සහ ඒගොල්ලෝ බලනවා මගේ ස්පෙસિෆික් ඒරියා එක. දැන් මං කිව්වා වගේ මම ඉකනොමික්ස් වල
ඉන්ටර්නශනල් ඉකනමික්ස් ඉන්ටර්නශනල් ට්‍රේඩ් ඉන්ටර්නශනල් බිස්නස් ඉතින් ඒගොල්ලෝ බලන මට මොනවද හොඳම යුනිවර්සිටිස් US වල කියලා. එතකොට ඒ අනුව තමයි මට සවුත් කැරලයින හම්බෙන්නේ යුනිවර්සිටිස් යුනිවර්සිටි එකක් විදියට. එතකොට ඒක මේ මම ඇත්තටම මුලින් දරන් හිටියෙත් නැහැ. මේ ඉතින් මම හිතනවා දැන් අපි බලන කට්ටිය පොඩ්ඩක් යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරද්දි පොඩ්ඩක් බලන්න කියලා ඒගොල්ලෝගේ ස්පෙસિෆික් ප්‍රෝග්‍රෑම් එකට කොහොමද US වල රෑන්කින් තියෙන්නේ කියලා. ඊළඟට මම කතා කරන්න කැමති මේ රිසර්ච් ඔබ්ජෙක්ටිව්. අපි මොකක්hari මම කියුවනේ අපි රිසර්ච් එකක් ගැන නැත්නම් අපේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන ප්‍රොජෙක්ට් එකක් ගැන ලියන්න ඕනේ කියලා ෆුල් බ්‍රයිට් ඇප්ලිකේෂන් එක. මේක ඇත්තටම ලොකු වේටේජ් එකක් තියෙනවා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී. අපි මොකද්ද කරන ප්‍රොජෙක්ට් එක කියලා. එතකොට මේ ඔයා ප්‍රොජෙක්ට් එක සම්බන්ධව හරි ක්ලියර් ක්ලියර්ලි ලියන්න ඕනේ මොකද්ද ඔයා කරන රිසර්ච් එක කියලා. ඊට පස්සේ ඒ රිසර්ච් එක ඇතුලේ මොකද්ද ඔයා ප්‍රධාන වශයෙන් ස්පෙෂලායිස් කරන්නේ. ඊපස්සේ ඒ රිසර්ච් එකෙන් මොනවාද ඒ රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් අපිට ඇචීව් කරන්න පුළුවන් වුණා මේ ඔබ්ජෙක්ටිව්ස් වලින් මොකද්ද අපේ රටට නැත්නම් ලෝකෙට වෙන හොඳ දේ හොඳ දේවල් මොනවාද ඒකේ අවුට්කම් එක කොච්චර හොඳයිද මේ එතකොට ඒ ඒ ඒ ප්‍රොජෙක්ට් එකට ඔයා කරන්න ඉන්න මාස්ටර්ස් එක කොහොමද ලින්ක් වෙන්නේ ඔයා මාස්ටර්ස් එක කරාම ඔයාට ඒ රිසර්ච් එක කොහොමද කොච්චර හොඳට කරන්න පුළුවන්ද ඔයාට ඒකට අවශ්‍ය ටූල්ස් ඔක්කොම ඒකට අවශ්‍ය නොලෙජ් එක මේ මාස්ටර්ස් එකෙන් හම්බෙනවද කියන දේවල් මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙනවා. ඒතර මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම ලොකු දෙයක්. මේ ප්‍රොජෙක්ට් එක මම හිතනවා මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෆුල් බ්‍රයිට් කරලා ඒගොල්ලෝ සාමාන්‍ය ලොකු වේටේජ් එකක් දෙනවා ඕගොල්ලෝ කරන්න ඉන්න රිසර්ච් ප්‍රොජෙක්ට් එක. ඒක ඒක ලංකාවට කොච්චර බෙනිෆිට් එකක් එනවද ඒක ලෝකෙට කොච්චර බෙනිෆිට් එකක් එනවද සමහර කාලවලට ඒක ඒක සයන්ටිෆික් රිසර්ච් එකක් නොවෙන්න පුළුවන්. සමහර කාලවලට ඒක කල්චරල් එක්ස්චේන්ජ් එක වැඩි වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි කල්චරල් එක්ස්චේන්ජ් එක වැඩි වෙන මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක වැඩි වෙන ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒතර ඒක ලොකු බෙනිෆිට් එකක් වෙනවා ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට. මේක සෑහෙන වෙනස් මේ රිසර්ච් ප්‍රපෝසල් එකක් එක කම්පෙයාර් කරලා බලද්දී. මොකද මේක තනිකරම මේ අර වගේ අර සයන්ටිෆික් ෆයින්ඩින් එකක් වෙන්නත් ඕනේ නැහැ. අරවා කිව්වා වගේ අර කල්චරල් එක්ස්පීරියන්ස් එකයි අර වගේ දේවල්ුත් ඉන්ක්ලූඩ් කරන්න වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. දැන් මගේ නම් ඇත්තට මගේ රිසර්ච් රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් මගේ රිසර්ච් එසේ එක ගැන ඇත්තටම උනේ ඉකනොමික්ස් සම්බන්ධව. හැබැයි මම ඒක ලියුවේ ඕනම ඉකනොමික්ස් කරපු නැති මිනිස්සෙක් වුණත් ඒක කියෙව්වම එයාට තේරෙනවා මම මොකද කරන්න හදන්නේ කියලා. අන්න ඒ වගේ. ඒක ගොඩාක් ටූ ඇකඩමික් වෙන්න ඕනේ නැහැ. මෙතනදී මොකද මේගොල්ලෝ බලන්නේ මොකද ඇප්ලිකේෂන්ස් රිවියු කරන්නේ සමහර දැන් මම ෆයිනල් ඉන්ටර්විව් බෝඩ් එකට යද්දී මගෙන් මාව ක්වෙස්චන් කරපු ඉන්ටර්විව් කරපු ඇමරිකන් ලේඩි කෙනෙක් ඇහුවේ මේ ඔයා මං ඉකොනොමික්ස් කළා නැහැ. ඔයා මට මේක පැහැදිලි කරන්න. සිම්පල් විදිහට පුළුවන්. එතකොට දැන් මේ වගේ ඇප්ලිකේෂන් එකට අපි ගොඩාක්ම මං හිතන්නේ මේ ටූ ඇකඩමික් වෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම කියලා පොඩ්ඩක්වත් ඇකඩමික් නැති එකක් ලියන්නත් ඕනේ නැහැ. පොඩ්ඩක් මිඩ් ලෙවල් එකට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක්ට এডুকেටඩ් මිනිස්සෙක්ට කියවන්න පුළුවන් විදිහට මේක ලියුවා නම් හොඳයි. දැන් එතකොට මගේ රිසර්ච් එක ගැන රිසර්ච් ඔබ්ජෙක්ටිව් එක රිසර්ච් එසේ එක ගැන කිව්වොත් මේකට මම ලියපු මේ මම ඇත්තටම ඉන්ටර්නැෂනල් මම කලින්ම කිව්වා වගේ ඉකනොමික්ස් වල ඉන්ටර්නැෂනල් ඉකනොමික්ස් වල ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් මම එතකොට මම බැලුවේ මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තම iPhone එක iPhone එක ගත්තම iPhone එකේ ඉනිෂියල් ටෙක්නොලොජි එක ඉනිෂියල් ඩිසයින් එක ප්‍රොඩියුස් කරන්නේ Apple කැලිෆෝනියා වල. ඊට පස්සේ මේකේ ඇමරිකාවේ තව කම්පැනි එකක් තියෙනවා Texas Instruments කියලා. ඒගොල්ලෝ තමයි මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ දේවල් ප්‍රොඩියුස් කරන්නේ. ඊපස්සේ ජර්මනි, ජපානෙන්, සවුත් කොරියා වලින් මේ අනිත් රටවල් වලින් එක එක කම්පෝනන්ට්ස් එනවා මේ iPhone එකට. ඊපස්සේ ෆයිනලි මේ iPhone එක ප්‍රොඩියුස් කරන්නේ ඒ කියන්නේ ඇසෙම්බල් කරන්නේ මේ ඔක්කොම කම්පෝනන්ට්ස් ඇවිල්ලා කියන්නේ ජර්මනියෙන්, ජපානෙන්, සවුත් කොරියා වලින්, US වලින් මේ කම්පෝනන්ට්ස් ඔක්කොම අරගෙන චයිනා තමයි මේක ඇසෙම්බල් කරන්නේ. ඇසෙම්බල් කරලා චයිනා වලින් තමයි එක්ස්පෝර්ට් කරන්නේ. එතකොට මේක ග්ලෝබල් ප්‍රොඩක්ට් එකක්. මේකට කියනවා ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් කියලා. ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ මේක මේ සම්බන්ධයෙන් විශාලම වශයෙන් රිසර්ච් කරලා තින්නේ මේ ප්‍රොෆෙසර් ප්‍රේමචන්ද්‍ර අතුගොඩල කියලා. අපේ අපේම ප්‍රොෆෙසර් කෙනෙක්. එයා දැන් ඕස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලට. එයා තමයි මේක සම්බන්ධයෙන් විශාල වශයෙන් රිසර්ච් කරලා තියෙන්නේ. මොකද එයාගේ රිසර්ච් වල එයා කියන දේ තමයි මේ එයා ස්ටඩි කරලා තියෙන මැලේසියාවල. මැලේසියාවල පිනැන් කියලා අයිලන්ඩ් එකක් තියෙනවා. මේ පිනැන් අයිලන්ඩ් එකේ මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් එක කොහොමද දියුණු වෙන්නේ? ඒ සිංගප්පු ඇත්තටම සිංගප්පු මුලින්ම කරලා තියෙන්නේ මේ සෙමිකන්ඩක්ටර්ස් වල පොඩි ස්ටිචින් පාර්ට් එකක්. පොඩි වැලියු ඇඩිෂන් එකක්. නමුත් වොලියුම් එක මාර ලොකුයි. ඒගොල්ල කොහොමද දියුණු වෙන්නේ මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් එකත් එක්ක?
මේක තමයි මං සරලව කිව්වොත් ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් කියලා කියන්නේ. ඒතර මේ ග්ලෝබල් ප්‍රොඩක්ට් එක. ඒතර දැන් ලංකාව ගත්තම ඇත්තටම අපි දන්නවා මේ රොහන් පල්ලෙවත්ත ඇත්තටම ප්‍රොඩියුස් කරනවා මේ එයාබෑග් සෙන්සර්ස් වගේ ගොඩක් හොන්ඩා ටොයෝටා වාහන ගත්තම එයාබෑග් සෙන්සර් එක හැදෙන්නේ ලංකාවේ. එතකොට මේක ග්ලෝබල් ප්‍රොඩක්ට් එකක එක කොම්පෝනන්ට් එකක්. ඒතර මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් ගත්තම මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට හදන්න පුළුවන්. ඒ කියන්නේ ඉනිෂියල් ටෙක්නොලොජි design එක ඊට පස්සේ parts and components ඔය ගත්තම ඔය දැන් iPhone එක ගත්තම iPhone එකේ screen එක ඊට පස්සේ processors මේ එක එක chipsets අන්න ඒ වගේ දේවල් මේ components ඊට පස්සේ දැන් ඒ වගේම තමයි අර airbag sensor එක component එකක් product එකක දැන් ඒ වගේ ඊට පස්සේ final assembly එක සාමාන්‍යයෙන් චීනය වගේ රටවල වල labor force එක ගොඩක් ඉන්න රටවල වල final assembly එක කරන්න ලේසි දැන් ලංකාව ගත්තම ලංකාවේ initial technology එක හදන්න බෑ අපි ටෙක්නොලොජික ඇඩ්වාන්ස් නැහැ ඉනිෂියලි දේවල් ප්‍රඩියස් කරා. හැබැයි එකෙන් කියන්නේ අපි එතනම හිර වෙලා ඉන්නවා කියලා. අපිට අනිත් එක ලොකු ලේබර් ෆෝස් එකකුත් නැහැ අපේ රටේ. අනිත් එක අපේ රටේ චීප් ලේබර්ත් නැහැ. ඒතකොට අපිට මේ දෙකම කරන්න පොඩ්ඩක් අමාරුයි ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් වෙන අපිට කරන්න පුළුවන් පාර්ට්ස් ඇන්ඩ් කොම්පෝනන්ට්ස් ඇසෙම්බ්ලි. එතකොට ඒ කියන්නේ ඔය පොඩි ස්ටිචින් පාර්ට්ස් ඔය එක එක පවර් සප්ලයි යුනිට්ස් හදන්න ඊට පස්සේ අර කලින් කිව්වා වගේ එයාබෑග් සෙන්සර්ස්. එතකොට මේ දේවල් හදලා මේ දේවල් කරන්න ගියාම අපිට වෙන්නේ අර ඉනිෂියල් එක ගැන අපිට දැනගන්න පුළුවන් කමක් තියෙනවා කොහොමද මේ ඉනිෂියල් ටෙක්නොලොජි එක හැදෙන්නේ මොකද ඒකේ කොම්පෝනන්ට් එකනේ අපි හදන්නේ ඒක අපි ටික ටික ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස් වෙනවා අනිත් එක අපි අපේ ඒකේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලට බලපානවා ඒතකොට මම මේ ඔබ්ජෙක්ට් එක ලියන කාලේ මට ඇයි මේක කරන්න හිතුනේ කියලා බැලුවම මේ අපි ඔයත් දන්නවා අපිත් දන්නවා අපේ හරියට ශ්‍රී ලංකන් රුපියක ඩිප්‍රීෂියේට් වෙනවා ඒ කියන්නේ කලින් දැන් අවුරුදු 10කට කලින් විතර තිබ්බේ 100ට 126 136 ඩොලර් එකක් ගන්න අපි දැන් 187ක් 190ක් දෙනවා. ඒතකොට ඒක ඇත්තටම අපිට හරි පාඩුවේ. මොකද මේ දැන් උදාහරණයක් විදිහට දැන් අපි එක්ස්පෝර්ට් කරන ගොඩක් දේවල් දැන් අපි ගාමන්ට්ස් එක්ස්පෝර්ට් කරාට ගාමන්ට්ස් වල වැලියු චේන් එකක් තියෙනවා දැන්. අපි සමහර ඔය ගාමන්ට්ස් හැදෙන්නේ ෆයිබර් යාන් ඊට පස්සේ ටෙක්ස්ටයිල් වල ස්ටිචින් පාර්ට් එක තමයි අපි කරන්නේ. අපි වැලියු චේන් එකේ අන්තිම හරිය පොඩි දෙයක් තමයි කරන්නේ. හැබැයි අපි ඉම්පෝට් කරන්න ඕනේ අර මැටීරියල්ස් ඔක්කොම. ගොඩක් වෙලාවට අපි ඉම්පෝට් කරන්නේ චයිනා වලින්. ඒකට එක්ස්චේන්ජ් රේට් එක ඩිප්‍රීෂියේට් වෙද්දි වෙන්නේ අර තනිකරම අපි ඉම්පෝට් කරනේ වගේ ප්‍රයිසස් වැඩි. ඒකට අපි එක්ස්පෝර්ට් කරන්න වෙන්නේ වැඩි ප්‍රයිස් එකකට. හරි හරි. ඒකට ආයි වෙන්නේ අපේ එක්ස්පෝර්ට් ඩිස්කරේජ් කරන එක. ඒකට මම මේක කරේ මං කියනවා මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් ඇත්තටම අපේ මේ ලංකාවේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකට ප්‍රධාන වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මොකද අපි මේ වගේ පොඩි මේ අපේ අපේ ලේබර් ෆෝස් එකේ අපි සාමාන්‍යයෙන් এডুকেටඩ් ලේබර් ෆෝස් එකක් ඉන්නේ අපිට මේ වගේ කොම්පාර්ට්ස් ඇන්ඩ් කොම්පෝනන්ට්ස් ප්‍රොඩියුස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරලා අපිට පුළුවන් මේ අපේ මේ අපේ එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න. ඒ කියන්නේ දැන් ඔය ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් වල තියෙන එක ඇත්තටම මේ වැලියු ඇඩිෂන් එක නෙමෙයි ප්‍රොඩක්ට් එකකින් අපි කොච්චරක් වොලියුම් එකක් ප්‍රොඩියුස් කරනවා. කරලා ඒකෙන් අපි කොච්චරක් අපේ එක්ස්පෝර්ට්ස් එන්කරේජ් කරන්න පුළුවන්ද කියලා. ඒතර අපි එක්ස්පෝර්ට් වැඩිපුර කරන්න වෙන්නේ අපේ එක්ස්චේන්ජ් රේට් එක ඇප්‍රීෂියේට් කරලා. අපිට පුළුවන්කමක් තියෙනවා මේ අපේ රුපියලේ යගේ වැඩි කරගන්න. සහ ඒක කොහොමද ඉකොනොමික් growth එකට බලපාන්නේ. එතන මම ප්‍රධාන වශයෙන්ම කරේ මේ global production sharing measure කරා. මේ international trade databases වලින් අරන් කොච්චරක් ලංකාවටත් මම measure කළා variable එකට. ඒ variable එක මම බැලුවා අපේ economic growth එකට කොහොමද බලපාන්නේ කියලා. economic growth එක වැඩි වෙනවද අඩු වෙනවද? අපි global production sharing 1% එකකින් වැඩි කරාම කොහොමද economic growth එක වැඩි වෙන්නේ? එහෙමද? දොර ඒක කොහමද අපේ අන්තිමට ඉකොනොමික් growth එකට වැඩි ඉකොනොමික් growth එක වැඩි වෙලා ඊට පස්සේ employment generation එක වැඩි වෙලා poverty එක අඩු වෙලා කොහොමද ඉකොනොමික් එකට බලපාන්නේ කියලා. දොර ඒක තමයි මගේ proposal එක. මම ඔයාලට මේ කියපු විදිහම තමයි මම මේක ලියුවේ. මම ඕනට වඩා ගොඩාක් too academic විදිහට ඒක ලිව්වේ නෑ. ඒ කියන්නේ ඒක සෑහෙන ලස්සනට ඔයක පැහැදිලි කරා. මොකද මේ මට ඇත්තට කිසිම knowledge එකක් නැහැ මෙන්න මේ terms ගැනයි ඒත් එක්ක මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඒක අතර මා ලස්සනයි ඒක කියලා දීපු විදිය. ඉතින් මම මේ විදිහට තමයි ඒක ලියුවේ. ඉතින් මම හිතනවා දැන් මම හිතන්නේ මම මේ ඇප්ලිකේෂන් එක රිවයිව් කරනවා කියලා. එතන මම ෆිසික්ස් ගැන දන්නේ නැහැ ඔයා වගේ. දවන මම ඔයා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කියනවනම් මට ඔයා ඒක මට තේරෙන විදිහට කියන්න පුළුවන් නම් ඇත්තටම මේක ලොකු දෙයක් ඇප්ලිකේෂන් එක රිවයිව් වෙද්දි. ඉතින් ඒක ටූ ඇකඩමික්ම වෙන්නත් ඕනේ නැහැ. ඒක ඇකඩමික්ම නැති ෂැලෝ ලෙවල් එකකට යන්න ඕනෙත් නැහැ. ගොඩක් මැදකට ඇවිල්ලා ලියන්න පුළුවන් නම් මං හිතනවා ඒක හොඳයි කියලා. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ personal statement එක. මං හිතන්නේ මේ
ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට විතරක් නෙමෙයි අපි ඉන්ඩිවිජුවලි US යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න ගියා පර්සනල් ස්ටේට්මන්ට් එක අනිවාර්යෙන් තියන්න ඕනේ අනිත් එක මේ පර්සනල් ස්ටේට්මන්ට් එක අපි ඇප්ලයි කරන යුනිවර්සිටිස් වලටත් මේගොල්ලෝ යවනවා එතකොට ඒ යුනිවර්සිටි එක බලනවා දැන් ඇත්තට මේක ඒගොල්ලෝ බලන්නේ දැන් ඇත්තට මම මට මේ යුනිවර්සිටි එකෙන් දැන් මම ඉන්න යුනිවර්සිටි එකෙන් PhD ප්ලේස්මන්ට් එකක් හම්බෙද්දී ඒගොල්ලෝ මම ඒ PhD ඩිරෙක්ටර් එක හදා කරා ඒ ප්‍රොෆෙසර් මගෙන් කිව්වේ ඒගොල්ලෝ මේ පර්සනල් ස්ටේට්මන්ට් එකට ලොකු වේට් එකක් දෙනවා කියලා US යුනිවර්සිටිස් වල ඒගොල්ලෝ බලනවා කියලා මේ කොහොමද මේ ළමයා කොච්චර මහන්සියක් වුණාද මේ තත්ත්වයෙන් එහෙම කියලා එයාගේ يعني සාමාන්‍යයෙන් දැන් ඇත්තටම ගත්තොත් අපි පොඩි දෙයක් ඉනීක්වලිටි එකක් තියෙනවානේ අපේ ගත්තම මේ අපේ බෙනිෆිට් සම්බන්ධව අපේ ප්‍රිවි අපි කොච්චර ප්‍රිවිලේජ්ද කියලා සමහරක් ළමයි ඉන්නවා ලොකු ප්‍රිවිලේජ් එකක් තියෙනවා ඒගොල්ලෝගේ අම්මලා තාත්තා ඉංග්‍රීසි කතා කරන බෑග්ග්‍රවුන්ඩ් වලින් එන්නේ ඒගොල්ලෝගේ සමහරක් අම්මයි තාත්තා දෙන්නම ප්‍රොෆෙසර්ස් ලා වෙන්න පුළුවන් ડોක්ටර්ස් ලා වෙන්න පුළුවන් ඒතර පොඩි කාලේ ඉඳන්ම අර බෙනිෆිට්ස් වැඩි ඒගොල්ලෝ එහෙම මේගොල්ලෝ බලනවා පර්සනල් ස්ටේට්මන්ට් එක එහෙම නෙමෙයි ඔයා කොච්චර කටක් කාලා තියෙනවද කියලා ඔයා මේ තැනට එන්න ඔයා කොහොමද දේවල් achieve කරේ ඔයා කොච්චර මහන්සි වුණාද ඔයා කොච්චර ඔයා effort එකක් මේකට දීලා තියෙනවද අන්න එහෙම අපි අර පොඩ්ඩක් අනිත් මනුස්සයව දැක්කම අනිත් මනුස්සයව inspire කරන්න පුළුවන් statement එකක් කියන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඇත්තටම හොඳ මේ addition එකක් වෙයි කියලා අපේ application එකට මම මේක මේ audience එකට කියන්නේ අර හැම තිස්සෙම අර ඔයත් එක්ක වැඩ කරන ඔයගේ professorට නැත්නම් ඔයගේ counselor එක මෙන්න මේක අර corrections දාගෙන හදාගන්න ඒ කියන්නේ අර ඉංග්‍රීසි එක මේ ඔයගේ මතටන් එක වෙන්න ඕනේ නැහැ මෙහෙම කතා කරන්න මෙහෙම මේ personal statement එකක් ලියන්න හැබැයි අර ඔයාට රැඟින් හිතන දේ ලියලා ඒක අර corrections ටික හදාගන්න එක තමයි වටින්නේ අනිවාර්යම පාදිල්ල ඒක ඇත්තටම අපේ කියන්නේ මම මේක දකින්නේ personal statement එක වෙන්න ඕනේ නිකන් අපේ හදවතේ තියෙන දේ ගලවලා කොලේකට දාන්න ඕනේ අනිවාර්යම අපිට පුළුවන් විදියට අපි කොච්චර කට්ටක් කෑවද අපි කොච්චර මහන්සිලාද ඉගෙන ගත්තේ ඒක පුළුවන් කොලේකට දාලා ඒක පස්සේ හැඩ වැඩ කරන්න පුළුවන් එක වෙනම විදියක් මම මේ ළඟදී කියව පොතක් කොහොමද මේ ලියන්නේ කියලා රයිටින් ඒකේ ඒ ඕත කියන දේක් තමයි මේ අපි කරන ගොඩක් දේක් තමයි අපි එකපාර රයිටින් එක එඩිටින් උත් කරන්න යනවා ඒ කියන්නේ අපි ඵල ගොඩක් වෙලාවට අපි මමත් ඒක පර්සනල් එක්ස්පීරියන්ස් කරන්න දිනවා රිසර්ච් පේපර් එකක් කරන්න ගියාම ඉන්ට්‍රොඩක්ෂන් එකේ හිර වෙලා ඉන්නවා පළවෙනි වේලි දෙක තුනේ මේක පටන් ගන්න බැරුව හැබැයි අයිඩියාස් නැතුව නෙමෙයි ඒකට ඒක කියන්නේ මේ අයිඩියාස් ටික මේ හදවතේ තියෙන ටික දාන්න කොපි කරන ඒවා කට් කරන ඒවා වෙන වචන දාන ඒවා ඒක එඩිටින් පාර්ට් එක රයිටින් පාර්ට් එක නෙමෙයි කියලා ඒ කියන්නේ මචං අර ෆස්ට් ඩ්‍රාෆ්ට් එක නෙමෙයිනේ අපි මේ සබ්මිට් කරන්නේ ඩ්‍රාෆ්ට් 10ක් 15ක් ගියාට පස්සේනේ අන්තිමට සබ්මිට් කරන්නේ හැබැයි අපි පටන් ගන්න ඕනේ කොහෙන් හරි ඒක ලියන්න අනිවාර්යයෙන්ම මේ ඉතින් මං හිතනවා අර මේ පුළුවන් තරම්ම මේ හදවතේ තියෙන දේම ලියන්න ගියොත් මේකට ඒක හොඳ අවුට්කම් එකක් වෙයි කියලා මේ අනිවාර්යයෙන්ම මං අර කලින් කිව්වා මෙතනදි කතාන්නේ මේ රෙෆරන්සස් කියන්නේ අර රෙකමෙන්ඩේෂන්ස් මං කලින් මේ සම්බන්ධව කිව්වා කියන්නේ කාවද රෙෆරීස්ලා විදියට යොදා ගන්න ඕනේ කියලා මං කිව්වා අර එක්කෙනෙක් තමන් ඉගෙනගත්ත යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙකුත් ඊට පස්සේ තව කෙනෙක් සමහරක්ලාට ඔයා වැඩ කරපු දැන සුපර්වයිසර් කෙනෙක් වගේ දෙන්නෙක්ව දාගත්තොත් හොඳයි කියලා. ඇත්තටම මගේ හරිම ඉන්ට්‍රෙස්ටිං මගේ රෙෆරන්සස් තුන. එතකොට මේ මගේ පළවෙනි රෙෆරි තමයි ડોක්ටර් උස්සත්තා රශ්‍රි. මං අර සෙකන්ඩ් ඊගේ මං කිව්ව රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරපු. ඒතර එයා ගොඩාක්ම සීනියර්. මං හිතන්නේ එයාට දැන් අවුරුදු 85ක් 85ක් ඒ වගේ ඇති. ඊට පස්සේ මගේ දෙවෙනි එකේ තමයි මගේ යුනිවර්සිටි එකේ හිටපු ප්‍රොෆෙසර් කෙනෙක්. මාත් එක්ක ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම මාත් එක්ක ගොඩාක් ප්‍රොෆෙසර් අමල ඩිසිල්වා කියලා මාත් එක්ක පුදුම විදියට මගේ ඇකඩමික්ස් වලට මාව එන්කරේජ් කරන්න මාව මෙන්ටර් කරපු චරිතයක්. එයා මං ගැන A to Z සියල්ලම දාන. ඒකට එයා ඇත්තටම මේ ડોක්ටර් උසත්තාර එයාගේ ටීචර්ස්ලා එයාගේ ප්‍රොෆෙසර්ස්ලා ડોක්ටර් උසත්තාරච්චිත් එක්ක එකට හිටපු කට්ටිය. ඒකට ඒකේ සෙකන්ඩ් ජෙනරේෂන් එක තමයි ප්‍රොෆෙසර් අමල. දැන් තුන්වෙනි කෙනා තමයි මං IPS එකේ මගේ සුපර්වයිසර් ડોක්ටර් බිලේෂා වීරරත්න. එතකොට එයා ප්‍රොෆෙසර් අමලගේ ගෝලයා. ඒක මේ ජෙනරේෂන් තුනක්. ජෙනරේෂන් තුනම ආශ්‍රය කරන්න මට වාසනාව තිබිලා තියෙනවා. දෙවොට මං හිතනවා දැන් ඒක ඒ වගේ කොම්බිනේෂන් එකට යන්න පුළුවන් වුණොත් තවත් හොඳයි කියලා. එතකොට අර ප්‍රොෆෙසර් උස්සත්තාරච්චි අයි ඊට පස්සේ මගේ ડોක්ටර් බිලේෂායි මම ඒගොල්ලන්ට වැඩ කරා. ඒතර ඒගොල්ලෝ මගේ රිසර්ච් කේපබිලිටිස් ඒ හැමදේම දන්නවා. එතකොට ප්‍රොෆෙසර් අමල දන්නවා මගේ ඇකඩමික්ස් ගැන යුනිවර්සිටි. එතකොට ඒක හොඳ රෙෆරි රිපෝට්ස් තුනක් මං හිතන්නේ බලන කට්ටියට මේ ඇප්ලිකේෂන් එකත් එක්ක එනවා. ඒ වගේ කොම්බිනේෂන් එකකට යන්න පුළුවන් වුණා.
ඊළඟට මං කතාරන්න කැමති මේ ස්කොලර්ෂිප් එක කවර් කරන්න මොනවද කියලා. ගොඩක් කටියට තියෙන ප්‍රශ්නයක් මේක. මේ අංක එක තමයි ඔයාගේ ටියුෂන්. ඔයාගේ ටියුෂන් ගැන සත භාගක්වත් ඔයාට වියදම් කරන්න ඕනේ නැහැ. ටියුෂන් එක සම්පූර්ණයෙන්ම ගෙවනවා ෆුල් බ්‍රයිට් කමිෂන් එකෙන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔයාගේ ලිවිං එක්ස්පෙන්සස්. ඔයාට මන්ත්ලි ස්ටයිෆන්ඩ් එකක් දෙනවා. ඒ ස්ටයිෆන්ඩ් එකකින් ඔයාට අපාර්ට්මන්ට් එකක් අරන් කම්ෆර්ටබල් විදියට ඊට පස්සේ ආඩි යුටිලිටීස් ටික ඉන්ටර්නෙට් ඉලෙක්ට්‍රිසිටි ඒ හැමදේ පේ කරලා ඊට පස්සේ ට්‍රැවලින් වල තියාගෙන කාලා බීලා ඉන්න පුළුවන්. මේ ඊට පස්සේ ඊළඟට තමයි හෙල්ත් කෙයාර් ඉන්ෂුරන්ස්. දැන් මම දන්න දෙයක් තමයි ඔයගොල්ලෝ PhD එකට ඉන්ඩිවිජුවලි ඇප්ලයි කරලා ආවොත් ඉන්ෂුරන්ස් එක සමහර කරාට ඔයාට ගන්න වෙනවා. සමහර ප්‍රෝග්‍රෑම්ස් වල ඒක කවර් කරනවා. සමහර ප්‍රෝග්‍රෑම්ස් වල ඔයා ඉන්ඩිවිජුවලි ගන්නවා. ඒත් ෆුල් බ්‍රයිට් වලදී ඔයාට ඉන්ෂුරන්ස් එක ඇත්තට මට මං ගැන කතා කරද්දි මට ඉන්ෂුරන්ස් දෙකක් තියෙනවා. ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකකින් මට එක ඉන්ෂුරන්ස් එකක් දීලා දෙනවා. එතකොට මට යුනිවර්සිටි එකේ කම්පල්සරි ඉන්ෂුරන්ස් එකකුත් තියෙනවා. ඉතින් ඉන්ෂුරන්ස් දෙකක්. හෙල්ත් කියා ප්‍රශ්නයක් ආවත් බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට ඊළඟට තමයි ආටික. හූ අම්මෝ නවීන්. ඒක නම් කියලා ඩක් නැහැ. ඔව්. එයා ටිකට්ස් එතකොට අප් ඇන්ඩ් ඩවුන් එයා ටිකට්ස් ඔක්කොම මේ ෆුල් බ්‍රයිට් එකෙන් දෙනවා. ඒක ඒක ගැන කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊපස්සේ තමයි අනිකුත් අලවන්සස් අපිට එද්දි දෙනවා මේ දැන් එක සෙමෙස්ටර්ස් දැන් දෙකක් තිබ්බා මට සෙමෙස්ටර්ස් දෙකට බුක් ඇලවන්සස් දෙකක් දෙනවා පොත් ගන්න. ඊට පස්සේ මට දෙනවා කම්පියුටර් ඇලවන්ස් එකක් ආපු ගමන් කම්පියුටර් එකක් ගන්න. ඊට පස්සේ මට අනිකුත් ට්‍රැවල් ඇලවන්සස් ඒ කියන්නේ දැන් ෆුල් බ්‍රයිට් මම ඉස්සරහට කතා කරන්නම් ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ දෙනවා අපිට ගේට්වේ ප්‍රෝග්‍රෑම්ස් ඊට පස්සේ අපිට දිනන ඉන්වෙස්ට්මන්ට් සෙමිනාස් ඒවට අවශ්‍ය ට්‍රැවල් ඇලවන්සස්. ඊට අමතරව දැන් මම ලංකාවට ආයියද්දි මගේ මට තියෙන බැගේජ් ඇලවන්ස් එක පුත් මගේ බඩු ෂිප් කරන්න ඕනේ නම් එහෙම ඉතනනම් එහෙම ලවන්ස් එකකුත් දෙනවා. අනිත් එක තමයි සෙටල්මන්ට් ලවන්ස් එක. ආපු ගමන්ම මට අවශ්‍ය මෙට්‍රස් ටික ගන්න, ඒ දේවල් ගන්න සෙටල්මන්ට් ලවන්ස් එකකුත් තියෙනවා. මේ සෑහෙන වටිනා මේ ප්‍රෝග්‍රෑම් එක නම්. ඔව්, ෆුල් බ්‍රයිට් කියන්නේ එහෙම ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මම ඇත්තටම හිතනවා ගොඩක් කට්ටිය මේකට ඇප්ලයි කරයි. මේකෙන් මේ වීඩියෝ එකෙන් ගොඩක් කට්ටිය මේ සම්බන්ධව දැනගනී කියලා. දැනගෙන හිටපු නැති කට්ටිය. මේ එතකොට මම කතා කරන්න කැමති මොනවද මේ 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 අනිකුත් opportunities අපිට හම්බෙන මේ full program full bright program එකේ මම කලින් කිව්වා වගේ අපිට පුළුවන් අපේ dependence ලව එකක් යන්න. ඒ කියන්නේ J2 dependence ලව විදියට ඔයා married නම් ඔයාගේ wife හරි husband හරි එකක් යන්න පුළුවන්. හැබැයි full bright වලින් financially support කරන්නේ නැහැ. insurance වලටවත් tickets වලටවත් ඒ කිසි දෙයකට full bright වලින් support කරන්නේ නැහැ. හැබැයි ඔයාට එකක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒගොල්ලෝ dependence ලව. දෙවෙනි එක තමයි full bright ආපු ගමන්ම තියෙන gateway program කියලා එකක්. කියන්නේ එන්න කලින් නිකන් එක ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක වගේ. දැන් මට එක තිබ්බි Chicago වල, Illinois වල. ඒතර ඒකේ ගියාම එතන accommodation, food, එතනදී වෙන travel expenses සියලුම දේ Fulbright IIE එකෙන් International Institute of Education එකෙන් බලා ගන්නවා. එතකොට එතන වෙනම experience එකක් තියෙනවා. කියන්නේ මට පුළුවන් වුණා රටවල් 140 ගානක තවත් Fulbright nominees ලා හම්බෙන්න. ඒක වෙනම experience එකක්. එතකොට ඒක Fulbright අපිට ඇමරිකාවට ආවම American culture එක ගැන American culture එක ගැන ගොඩක් workshops. ඊට පස්සේ American academic culture එක ගැන professors ලා universities ලා professors ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක අපි group discussions තියලා ඒක academic culture එක කොහොමද? ඊට පස්සේ normal culture එක මොකක්ද ඇමරිකාවේ? එක එක පැති වලට වෙන ආවිනික cultures මොනවද? ඊට පස්සේ Fulbright program එක ගැන තව වැඩි දොරදොර. ඒ හැමදේම මේ gateway program එකේදී. ඊට පස්සේ තමයි Fulbright enrichment programs. ඒ කියන්නේ දැන් එක semester එකක් ඉවර වුණාට පස්සේ අපිට හම්බෙනවා පළවෙනි අවුරුද්ද ඇතුළත මේ තවත් කොහේ හරි සිටි එකකට යන්න. ඒ කියන්නේ සමහර කාලාට මේ එන්රිච්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් තමන් ස්ටඩි කරන ඒරියා එකේමයි ටොපික්ස්. ඒක දවසක් නැත්නම් දවස් දෙකක් ඒ තව සිටි එකකට ගිහිල්ලා ඒ ආයි තවත් ෆුල් බ්‍රයිට් ගෲප් එකක් එක්ක මේ එන්රිච්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් වලට යන්න පුළුවන් සෙමිනාස් වලට. ඒක ඒ එක්ස්පෙන්සස් ඔක්කොම ෆුල් බ්‍රයිට් එකෙන් දරනවා. ඊළඟට තමයි මේ අපි මේ ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ඇමරිකාව ඇඩ්මිනිස්ටර් කරන්න මං කලින් කිව්වා වගේ IIE එකයි ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක. ඒතර ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකේ අපිට මේ අපි ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් ඇලුම්නයි නෙට්වර්ක් එකට යනවා. අපි ෆුල් බ්‍රයිට් බෝඩ් එක අපිට හම්බෙලා තියෙනවා. එතකොට ඒකේ තියෙන විශේෂත්වයක් තමයි මේ ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් ඇලුම්නයි නෙට්වර්ක් එකේ ඉදදී අපිට හම්බෙනවා US වලින් මේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකකින් එක එක ෆන්ඩින් රිසර්ච් කරන්න, ප්‍රොජෙක්ට්ස් කරන්න ලංකාවේ. ඒකේ ඇලුම්නායි නෙට්වර්ක් එකේ ඉන්නේ ලොකු බෙනිෆිට් එකක්. අනිත් එක තමයි ෆුල් බ්‍රයිට් ඇලුම්නායි නෙට්වර්ක් එක. ඒකට අපි දන්නවා ෆුල් බ්‍රයිට් ඇලුම්නායි නෙට්වර්ක් එකේ ලෝකේ ගත්තම මේ නොබෙල් ප්‍රයිස් විනර්ස්ලා ඊට පස්සේ ගොඩක් ඇකඩමික් අවෝඩ්ස් හම්බෙච්ච ගොඩක් කට්ටිය ෆුල් බ්‍රයිට්
ඇපලිකන්ස වෙලා ඉඳලා තියෙනවා ඒ නොමිනීස් වෙලා. ඒතකොට ඒගොල්ලෝගේ එක්ක අපිට ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්, ඒගොල්ලොත් එක්ක නෙට්වර්ක් එකක් පටන් ගන්න පුළුවන් මේ ඇලුම්නයි නෙට්වර්ක් එකේ ඉන්නේ. අනිත් ප්‍රධානම දේ තමයි ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්‍රෙස්ටිජ් එක. මොකද මම දන්නවා දැන් මං කැම්පස් එකට ඇවිල්ලා මම අපිට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලාගේ තිබ්බා කන්ෆරන්ස් එකක්. ඒතකොට මම ෆුල් බ්‍රයිට් මම තමයි එතන හිටපු ෆුල් බ්‍රයිට් ස්ටුඩන්ට්. එතකොට මේ ඒක ලොකු රෙකග්නිෂන් එකක්. ඒ කියන්නේ අප ෆුල් බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක් අමංගි යුනිවර්සිටි එකේ ඉන්නවා කියන එකත් යුනිවර්සිටි එකේ රෙකග්නිෂන් එකක්. ඒකේ ඉන්න ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දැන් මට මම මගේ යුනිවර්සිටි එකේ මේ මම ෆුල් බ්‍රයිට් ස්ටුඩන්ට් හින්දා මට ඒකෙන් හම්බෙච්ච සමහර කෝච්ස් උත් තියෙනවා. ඒ කියන්නේ මට ඩාලමුව ෆෙලෝෂිප් එක හම්බුණා. ඒතරම මං හිතන්නේ මේ ෆෙලෝෂිප් එක මට වඩා ක්වොලිෆයිඩ් කට්ටිය මේ US වලම ඉන්නවා මගේ ප්‍රෝග්‍රෑම් එකේ. හැබැයි සමහරක් කාට මට ඒක හම්බෙන්නේ නැත්තේ මං හිතන්නේ ෆුල් බ්‍රයිට් ප්‍රෙස්ටිජ් එකත් එක්ක ඉඳ කියලා මං හිතනවා. ඒ වගේ මේ ප්‍රෙස්ටිජ් එක ඇත්තටම ගොඩක් වටිනවා. අපි තව වෙන ජොබ් එකකට යනවා නම් හරි වර්ල්ඩ් බැංක් යන්නේ ඉන්නවා නම් හරි මොකක් හරි සයන්ස් පැත්තෙන් වෙන මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකට යන්නේ ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම අනිත් දේ තමයි PhD එකකට ඇප්ලයි කරද්දී මේක කරලා PhD එකකට ඇප්ලයි කරද්දී ඔයා ෆුල් බ්‍රයිට් ඕඩි කෙනෙක් වෙලා ඉන්න එක ඔයාට මාර විදිහට වැදගත් වෙනවා. මොකද ඒක ස්කෝලර්ෂිප් එකක්. ඒක තමන් ෆුල් බ්‍රයිට් ස්කෝලර් කියලා තමන්ගේ නමට වැටෙන දෙයක්. ඒතකොට ඒකත් එක්ක ඔයා PhD එකට ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් ඔයාට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මම මේ ඇඩ් කරන්න ඕනේ දැන් හිතන්න බලන්න මේ ඔය මිඩ් රේන්ජ් යුනිවර්සිටි එකකට මාස්ටර්ස් එකට ඇප්ලයි කරලා ඊට පස්සේ ඔයාලට PhD එකට උනත් ඇප්ලයි කරන්න පුළුවන් මේ Ivy League නැත්නම් Oxford Cambridge වගේ තැනකට උනත් ඇප්ලයි කරන්න පුළුවන් ඒ රෙකග්නිෂන් එකින්ද. අනිවාර්යයෙන් මේක හොඳම ඇඩිෂන් එකක් වාදින්. මොකද මම දන්නවා ලංකාවේ කලින් ෆුල් බ්‍රයිට් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා US selling masters කරලා ඊට පස්සේ Oxford Cambridge Edinburgh එහෙම ගිය මම දන්න කලින් ෆුල් බ්‍රයිට් ඇලුම්නයිස් ලා ඉන්නවා අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ ඒගොල්ලෝ කියලා දිනවා ඒගොල්ලෝට ඒ ස්කෝලර්ෂිප් හම්බුනේ මේ ඇත්තටම මේ ඊට පස්සේ මම දන්නවා සමහරක් Harvard ගිය කට්ටිය මේ MIT ඒතර ඒගොල්ලෝ කියලා දිනවා ඒක හම්බුනේ මේ මාස්ටර්ස් එක ෆුල් බ්‍රයිට් හම්බෙලා තිබ්බ හින්දා කියලා. ඒතර ඒක ලොකු chance එකක් වෙනවා. අනිත් එක අපි ඊට පස්සේ PhD එකට ලියද්දී අපිට ආයි සිද්ධ වෙනවා නෙමෙයි අපේ personal statements එහෙම ලියන්න. එතකොට ඒක ලියද්දී අපිට මේ ෆුල් බ්‍රයිට් එක්ස්පීරියන්ස් එක ගැනත් ලියන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒතර ඒකත් ලොකු additional advantage එකක් වෙනවා. නිතක මම ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕනේ ෆුල් බ්‍රයිට් කමිෂන් එක ලංකාවේ. මේ ඇත්තරම මමත් මේ වැඩිපුර දැනන් හිටියේ නෑ ෆුල් බ්‍රයිට් කමිෂන් එක ගැන. මොකද හැබැයි අපි දැන මම දන්නා ඒක ඇයි කියලා මේ මම හිතන මේක ගොඩක් වැදගත්යි කියලා මේ US වලට එන්න පුළුවන් මාස්ටර්ස් වලට විතරක්ම නෙමෙයි. බැචුලර්ස් වලටත් එන්න පුළුවන්. ඒතකොට මේ US එක ස්කෝලර්ෂිප් එකක් දෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා මේ මම දැනන් හිටියේ නැතුනාට මම දැන ගොඩක් නංගිල මලියලා ඉන්නවා මම ඒගොල්ලෝගෙන් දැනගත්තා සහ මම ෆුල් බ්‍රයිට් කමිෂන් එකට ගියාට පස්සේ දැනගත්තා මේ ඒ ලෙවල් සිවරුණාට පස්සේ මේ SAT exam එක කරන්න පුළුවන් ඒ ලෙවල්ස් කරපු කට්ටියට SAT ලංකාව ඒක නිකන් GRE වගේම තමයි ඊට පස්සේ TOEFL කරන්න පුළුවන් ඊට SAT වි TOEFL වි කරලා ඒගොල්ලොට පුළුවන් යුනිවර්සිටි US යුනිවර්සිටි එක බැචුලර්ස් වලට ඇප්ලයි කරන්න. දැන් මේක ගොඩක් කට්ටිය දරන් හිටියනේ මම දරන් හිටියෙත් නෑ මම ඒලස් කරද්දි මම දරන් හිටියනවා මම අනිවාර්යයෙන්ම SAT TOEFL කරලා මාත් ඇප්ලයි කරනවා බැචුලර්ස් වලට US යුනිවර්සිටි එකට. මේ දොඩ මේ ෆුල් බ්‍රයිට් කමිෂන් එකට ගියාම මේගොල්ලෝගේ ෆුල් බ්‍රයිට් කමිෂන් එකේ ඇඩ්වයිසර්ස් ලා ඉන්නවා මේ සම්බන්ධයෙන් ඇඩ්වයිස් කරන්න. ඔයා කොහොමද කරන්න ඕනේ මොන වගේ යුනිවර්සිටි වලට ඇප්ලයි කරන්න මේ ලොකු ගොඩක් රිසෝර්සස් මේ ෆුල් බ්‍රයිට් කමිෂන් එකෙන් දෙනවා. අනිත් එක ෆුල් බ්‍රයිට් කමිෂන් එකේ තියෙන ලයිබ්‍රරි එක පොඩි කම්පියුටර් ලැබ් එකක් මේකේ SAT books, TELSAT, GRE, TOEFL මේ හැම රිසෝර්ස් එකක්ම තියෙනවා. ඒකට කාට හරි ඕනනම් පාඩම් කරන්න ෆුල් බ්‍රයිට් කමිෂන් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුළුවන්. ඒගොල්ලෝ US යුනිවර්සිටිස් ගැන දැනගන්න ඕන නම් ෆුල් බ්‍රයිට් කමිෂන් එකට ඇවිල්ලා දැනගන්න පුළුවන්. ඒතර මේ හැම රිසෝර්ස් එකක්ම තියෙනවා. ඒතර මම මේකේ ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඊමේල් එක, ෆෝන් නම්බර්ස් ඕනෙ කෙනෙක්ට ගිහින් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕනේ මේ ෆුල් බ්‍රයිට් කමිෂන් එකේ එක්ස්කියුටිව් ඩිරෙක්ටර් ගැන. ඩොක්ටර් සඳර්ශි ගුණවර්ධන ඇත්තරම මේ මම අවංකව කියන්න ඕනේ නිකන් අපේ ෆුල් බ්‍රයිට් ඇප්ලයි කරපු දවසේ ඉඳන් මේ අද වෙනතුරු මේ ලංකාවට යන්න ඉන්න වෙලාව ඇතුළත තුලත් අම්මා කෙනෙක් වගේ හැම තිස්සෙම අපිත් එක්ක WhatsApp group එකක් තියෙනවා අපිට personally කතා කරනවා හැමදේම හොයලා බලනවා. දැන් අපි individually apply කරලා ආවත් scholarship එකකට එහෙම අපිට කාරුවත් නැහැ නේ අපි ගැන එහෙම හොයලා බලන්නේ හැමදාම කතා බහ කරලා ඊට පස්සේ දැන් ලංකාවට යන්න ඉන්න උනත් ticket එක සම්බන්ධවද හැමදේම අපේ සේෆ්ටි ගැන අපි කොච්චර සේෆ් වෙන්න ඕනද ට්‍රැවල් කරද්දී මොන වගේ බේද්ද ලියා ගන්න ඕනද අම්මා කෙනෙක් වගේ අපි කියන්නේ හැමරිස්සම හොයලා බලන. අනිත් එක මේ ෆුල් බ්‍රයිට් කියන්නේ ෆැමිලි එකක්. දැන් අපි මේ ක්වොරන්ටයින් වෙලා ඉද්දි අපි දන්නවා එළියට යන්න විදිහක් නැහැ.
එතකොට මේ ෆුල් බ්‍රයිට් කමිෂන් එකෙන් මේ ඒගොල්ලෝ කරපු දෙයක් තමයි මේ මේ වර්චුවල් අපි මීටින්ග්ස් තිබ්බා. එතකොට අපි අපේ අනිත් ෆුල් බ්‍රයිට් පාටිසිපන්ට්ස්ලා අපේ යාළුවෝ එක 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 ස්ටේට්ස් වලින් ඒගොල්ලෝ ඇවිල්ලා අපි ඔන්ලයින් කතා බහ කරලා ඉතින් විහිළු කරලා ඉතින් ඒක අපිට ඒක සෑහෙන වටිනවා ඇත්තට. සෑහෙන වටිනවා මොකද අපි එද්දී අපිට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක කියපු දෙයක් තමයි මේ කල්චරල් ෂොක් එක. මේ වගේ දන්නේ නැති රටකට ආවම ඒක මුලින්ම පොඩ්ඩක් අමාරුයි. හැබැයි මට ඒ කල්චරල් ෂොක් එක පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ. ඒකට හේතුව තමයි ෆුල් බ්‍රයිට්. මොකද මං ගේට්වේ ප්‍රෝග්‍රෑම් එකේ ඔක්කොම යාළුවෝ හම්බෙනවා. අපි ඔක්කොම එක වගේ. එතන යාළුවෝ හම්බෙනවා. ඊට පස්සේ යුනිවර්සිටි එකට ආවම එහෙමයි. ඊපස් ෆුල් බ්‍රයිට් මේ ශ්‍රී ලංකන් ෆුල් බ්‍රයිට් කමිෂන් එක හැමතිස්සෙම අපේ පිටිපස්සෙන් ඉන්නවා. කවදාවත් ඔයාලට මොන ප්‍රශ්න ආවත් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මේ ෆුල් බ්‍රයිට් කරලා අප්ලයි කරන්න. ඊට පස්සේ වැදගත්ම දේ ඊළඟට ඊළඟ අවුරුදු 2021 22 ඒ කියන්නේ 2021 සෙප්තැම්බර් ඕගස්ට් සෙප්තැම්බර් ෆෝල් ඉන්ටේක් එකට ඇප්ලිකේෂන්ස් දැන් ඕපන් වෙලා තියෙනවා. දැන් මේ මම කලින් ගිය ලින්ක්ස් වලට ගියොත් ඔයගොල්ලෝ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එකට ගියාම ඔයාලට පේනවා ඇප්ලිකේෂන් ලින්ක් එක දෙනවා. ඒක ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක තමයි මේ මාසේ 30 වෙනිදා. ඊයේ එන අවුරුද්ද යන්න ඉන්නවා නම් ඇමරිකාවට අනිවාර්යයෙන්ම දැන් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඒ වගේම ෂෝට් ලිස්ට් වුණොත් ඔයා අනිවාර්යයෙන්ම ඔයාට ජූලයි වල හරි ඕගස්ට් මුල හරි ඉන්ටර්විව්ස් වලට කෝල් කරනවා. ඒකට ඔයාට මේ ගැන දැනගන්න ඕන නම් තවදුරටත් මේ ඊමේල් එකක් තියෙනවා. මේ inquiries@fulbrightsrilanka.org. ඒකට ඒකට ඊමේල් එකක් යවන්න පුළුවන්. කෝල් කරන්න පුළුවන්. ෆුල්බ්‍රයිට් කමිෂන් එකට යන්න පුළුවන්. මේ සම්බන්ධ තොරතුරු දැනගන්න. අත්‍තරම මං ශාකරණ එක ස්ටොප් කරන්න. හරි. මං හිතන්නේ මේ ටික තමයි මට ෆුල් බ්‍රයිට් ගැන කියන්න තියෙන්නේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා මං කියපු ටික. මේ අනිවාර්යයෙන්ම මීට වඩා මොන හරි දෙයක් තියෙනවා නම් මං හිතන්නේ වීඩියෝ එක පෝස්ට් කරාට පස්සේ කමෙන්ට් කරන්න පුළුවන්. මං මොන හරි දෙයක් දන්නවා නම් මං අනිවාර්යයෙන්ම ෆාදිල්ද දැනවත් කරන්න. මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇඩිෂනල් අනිවාර්යයෙන්ම ෆුල් බ්‍රයිට් කමිෂන් එකට කතා කරන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒකට රිප්ලයි කරනවා. මේ මේක ලොකු ඔපෂනිටි එකක්. අනිවාර්යයෙන්ම මේකට ඇප්ලයි කරන්න ඕනේ. මට නම් සෑහෙන දුරට ලොකු අයිඩියාවක් ආව නවින්. ඒත් එක බොහොම ස්තුතියි ඔයාගේ වෙලාවට. තැන්කියු අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒත් එක මම ඔයාලට අනාගතයටත් සුබ පතනවා. ආයිබෝන් නවින්. ආයිබෝන්.